හොඳයි සියලු දෙනාටම සුබ උදෑසනක් සුබ දවසක් හරි අපි පටන් ගමු එනම් මානව සම්පත් උසස් දිප්ලෝමා පාඨමාලාවේ තවත් එක්තරා පරිච්ඡේදයකට තමයි අපි අද දවසේ යන්න යන්නේ නේද අපි මේ දක්වා ගිය සතිය වෙනකම් අපි කතා කරලා ඉවර කරා අදවි කළමනාකරණේ හා ඒ ආශ්‍රිතව මානව සම්පත් කළමනාකරණේ ක්‍රියාත්මක වෙන විදිය සම්බන්ධයෙන් කතා කරා කොටස මානව සම්පත් කළමනාකරු හා බද්ධ වෙලා ක්‍රියාත්මක වීමට අවශ්‍ය කරුණු කාරණා ටික දැනගන්න ඕනේ හේතුව තමයි HRM ට තමයි තීරණය කරන්න වෙන්නේ සේවක වැටුපාදී මේ සියලුම කරුණු කාරණා එයා තීරණය කරනකොට ව්‍යාපාරයේ සිද්ධ වෙන අලවියලද ආදායම් සැලකිල්ලට අරගෙන තමයි සේවකයන් වැටුප කියවන්න සිද්ධ වෙන්නේ නේ ඒතර ව්‍යාපාර ආයතනයේ සමස්තය කොච්චර හොඳට ක්‍රියාත්මක වුණත් මේ එක පැත්තක් වැටුනොත් එහෙම අනිවාර්යෙන් සමස්තයම බිඳ වැටෙනවා එතකොට මෙතන ඉන්න ප්‍රධානියා විදියට මානව සම්පත් කළමනාකරු නම් ඒ මානව සම්පත් කළමනාකරු දැනගෙන සිටිය යුතු ආයතනයේ සියලුම කාර්යයන් පිළිබඳව ඒකයි මම ඔයාලට හැම වෙලාවෙම කියන්නේ මෙතන ඉන්න කෙනා මේ වටේ සිද්ධ වෙන දේවල් පිළිබඳව අවබෝධයක් තියෙන්න ඕනේ ඒවා පිළිබඳව අර විශේෂඥ ධර්මයක් නැතා සාමාන්‍ය ධර්මයක් ජෙනරල් නොලෙජ් එකක් තියෙන්න ඕනේ අනිවාර්යයෙන් එතකොට ඒ නිසා තමයි ඔයාලා දකිනවා උසස් ඩිප්ලෝමා පාඨමාලාව ඇතුලේ මේ විෂය කරුණු ඇතුළත් වෙලා තියෙන්නේ නේද? ඒතකොට ඒවා එහෙම නැතුව ඕනාවට එපාවට කවුරු හරි හිතලා මතලා දාපු කරුණු කාරණා නෙවෙයි. ඒවා විෂය නිර්දේශය ඇතුළේ අන්තර්ගත වෙලා තියෙන්නේ තෘතීක වෘත්ති අධ්‍යාපන කොමිෂන් සභාවේ ඇති අනුමත වෙච්ච පාඨමාලාව. ඒ විෂය නිර්දේශය තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒතකොට ඔයාලා දැක්ක ඒක මාකටිං එක අපි සැලකිය යුතු කාලයක් කතා කරා මතක තියාගන්න ඔය කරුණු කාරණා ටිකම තමයි ඔයා මාකටිං ඩිප්ලෝමා එකක් කරන්න ගියා ඉගෙන ගන්න තියෙන්නේ. ඒතකොට ඒකෙදි කොයිට වඩා වැඩිපුර ඕන කරුණු කාරණා සම්බන්ධයෙන් තව ටිකක් කතා කරයි. නමුත් මාකටිං ඩිප්ලෝමා එක ඇතුළේ ඔතන ඉහා බොහෝ කරුණු කාරණා කතා කරන්න යන්නේ නැහැ. හැබැයි මතක තියාගන්න මම ඔයාලට ඉදිරියේදී මම කොන නෝට් එකක් අරේන්ජ් කරලා දෙනවා කියලා. ඒ නෝට් එක කියලා කියන්නේ මාකටිං ඩිප්ලෝමා එකම තමයි. ඒක මාකටිං ඩිප්ලෝමා එකේ ඇතුළත වෙන සියලු කරුණු කාරණා මම ඔයාලට නුදුරු අනාගතයේදී ලබා දෙන්නා වූ ඒ නෝට් එක ඇතුලේ සම්පූර්ණව ඇතුළත් වෙලා තියෙනවා. එතකොට මේ යන පරිච්ඡේද එක ගත්තට පස්සේ ඔයාලා දැන් මෙතනින් එහාට යන්නේ නේ. දැන් මුල් පාඩම් ටික ඉවර කරගෙන නේ මුල් පාඩම් ටික කළමනාකරණ ගිණුම් කරන ඉගෙන ගත්තා. ඒ අර්ධ පිළිවෙල ඉගෙන ගත්තා නේ. මේ ටික ඔක්කොම ඉගෙනගෙන ඉවරලා මූලික ගැටුම් කළමනාකරණ මේ ඔක්කොම එකතු කරලා මේකේ පේපර් එකක් ලියලා ඔක්කොම කරලා ඉවරයි. ඊට පස්සේ දැන් අපි ඇවිල්ලා තියෙන්නේ මේ කියන මාකටිං ගැන අපි කතා කරා. ඊට පස්සේ අපි කතා කරන මේ ඔෆිස් මැනේජ්මන්ට් තොර මේක සාතාව පොඩි පාඩම් දෙකක් විතර දිනවා මෙන්න මේ ටිකෙන් තමයි ඔයාලට මිඩ් එක්සෑම් එක එන්නේ හරිද තොර මිඩ් එක්සෑම් එක මම කිව්වා දෙසැම්බර් අන්තිම ජනවාරි මුල් සති වල තමයි බොහෝ විට වැටෙන්නේ එතකොට ඒ වෙනකොට ඔයා ඇතෙන්ද මේ කාරණා කරනවා සියල්ලම ලෑස්ති වෙලා ඉන්න මොකද අලරිතරනේ සැලකිය යුතු ප්‍රශ්න ටිකක් අනිවාර්යෙන් අහන මොකද ඒකට අපි වැඩි කාලයක් ගත්තා එතකොට ඒ වගේම අද කතා කරන්න පටන් ගන්න පාඩම ওই පාඩම් දෙක ඇතුලේ විශාල ප්‍රශ්න ගොඩක් ලකුණු 70ක් වගේ සමානතාවට 80ක් වෙන්නත් පුළුවන් එහා සමාන ප්‍රමාණයක් මේ පාසේ තියෙනවා. ඒතකොට මෙතන එහාට ඊට පස්සේ කතා කරන්න තියෙන්නේ ස්ටැට් එක තමයි මූලිකව සංඛ්‍යාවේ තමයි ෆයිනල් එකේදී ඔයාලට වැඩියෙන්ම ඉගෙන ගන්න හම්බ වෙන කොටස. ඒතකොට ඕකත් එක තමයි අපි විශේෂ නිදේශය අවසන් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒතකොට එහෙනම් මෙන්න මේ මැද කොටසට ඇවිල්ලා තියෙනවා. දැන් මේ කොටස ලියලා ඉවරයි. මේ කොටස ලියලා ඉවරයි කරත් මේකේ රිසල්ට් මේ වෙනකොට ඇවිල්ලා තියෙන්නේ. ඇවිල්ලා තියෙන්නේ මං ගාවට. හැබැයි තාම ඔයාලට හම්බුන්නේ නැහැ නේද? ඔයාලට ප්‍රතිඵල හම්බුන්නේ නැහැ. මංගලාව තියෙනවා. මංගලාව ඔයාලට ප්‍රතිඵල ටික ඇවිල්ලා තියෙන්නේ. මට ඒ ටික හම්බුණා. ඔයාලට ඕනේ නම් අද දැනගන්නත් පුළුවන්. හැබැයි ලේඛනයේ නම් මේ සතිය ඇතුළත වගේ ඔයාලට හම්බෙයි WhatsApp කරා. ප්‍රතිඵලත් ඕනේ නම් ඉන්න ඇයට මම කියන්න දෙන්න නෙවෙයි නේද? අපි පාඩම අවසන් කරනකොට වගේ හොඳයිද දැන් හොඳයි. ප්‍රතිපල දැනගන්න එක අන්තිමට දැනගමු නේද
දැම්බ කියන්න කියලා තියෙනවා. දැම්ම ඔක්කොම කියන එක හරි නෑ නේද? මෙතන ඉන්නේ ඇයි විතර නමත් එක්කම කියලා කියන්නද? එහෙම තමයි කියන්න වෙන්නේ. එහෙනම් මම දැන් මෙතන මං හිතන්නේ ලොකු ප්‍රමාණයක් අද පන්ති ඇතුලේ මෙතන ඔන්ලයින් නෑ. ඉන්න අයගේ නම්බර්ස් ටික විතරක් කියන්න දෙන්න. ඈ ඉන්න අයගේ නම්බර්ස් ටික කවුද 156 156 ඉන්නව නේද? ඔව් 156 156 ට තියෙන ලකුණු 99ක් හරි නේද? 99ක් තියෙනවා 156 ට. ඊගොඩ 130 ඉන්නවා. 130 හරියම මම වාඩ මයික් එක ඔන් කරලා කතා කරන්න දෙන්න ඕනේ. කමන්නේ නැති නේ. लखनऊ 81 හර්ෂිනී ශශි කියලා ඉන්න නම්බර් එකක් දාන්න නේ. 160 ඉන්නවා. मट मेतन नंबर पे मट कि हर्षिणी शशि इंडेक्स नंबर इंडेक्स नंबर मुखद नंबर මොකද ඇහින්නේ 180 ලකුණු තියෙනවා 64 आय कौदीन ने हाँ जी मैं कौरुद ने किसी तीसरे का तीनों ने किसी तीसरे क्यों दोनों में क्यों ना सर क्यों ना मात्रा क्यों ना अनुमात्रा
හරි ඔන්න එහෙනම් මං හිතපු අය රිසල්ට්ස් කිව්වා මේකත් මතක තියාගන්න ඔබ ඇත්තටම මේ පේපර් එක අස්සේ ඉතාලම හොඳට ඇත්තට ලියපුවා හිටියා හය දෙනෙක් ඒ හය දෙනාටම 99 ගානේ තියෙයි හරිද ඉතින් අනිත් අයට ඉහළ ලකුණු තියෙන 90 ගණන් තියෙන 80 ගණන් තියෙන 70 ගණන් තියෙනවා හරිද මම දැන් 180 ඔයාලට විතරයි 64ක් තිබුණා ඉතින් මම ඒකේ මම දැක්ක සමහර ගණන් දෙකක් තුනක් විතර වගේ එක හදලා තිබුණ නැති නිසා තමයි ලකුණු අඩු වෙලා තියෙන්නේ එතකොට ඒ හැරෙන්න නමුත් ඒ 64 කියන්නේ නේද අපුණ ගන්න D එකේ මට්ටම 65 64 එහෙනම් දෙකක් ප්‍රශ්නයක් නැහැ එතකොට සියලුම දෙනා තමන්ගේ කාර්යය හරියට කරලා පරිවීම කරලා දිනවා ඉතින් ඒ නිසා මේ විදිහටම ඔයාලා තවදුරටත් මහන්සිලා මිඩ් එක්සෑම් එකක් කරලා ෆයිනල් එක්සෑම් එකට ගියොත් ඔයාලට ඒ රිසල්ට්ස් එකක් ඒකක් ගන්නවා කියන එක අමාරු කාර්යයක් නෙවෙයි එතකොට ඒකක් ගන්නවා කියන එක දේශපාලන තාරීකුත් වෙන ඔයාලා දකින්න මේ දවස්වල ඔය ගැසට් කරන්න තියෙන බොහෝ රැකියාව වලටනේ ඒ නිසා ඒවට ඇප්ලයි කරන්න එතකොට ඉහළ සාමාර්ථයක් එක්ක යන්න තියෙන එක ඇත්තටම ලොකු වටිනාකමක් තියෙනවා ඒ නිසා උපරිමයෙන්ම කරගන්න එතකොට ඔයාලා දන්නවා දැන් කලින් මිට කලින් බැජ් එකක් අවුට් වෙලා තියෙන හයි ඩිප්ලෝමා අවුට් වෙලා ඒ වගේ සහතික ඔක්කොම ලෑස්ති කරන්න තියෙන ඇත්තට කීප දෙනෙක් තම සහතික දුන්නා සමහර ළමයි කොන්ෆිගරේෂන් එකක් තියලා ගන්න ඕනේ නම් තාම සහතික කරන්න ඉන්න නැහැ ඒ හැරෙන්න ඒ බැජ් එකේ සර්ටිෆිකේට් අවුට් කරලා තියෙනවා එතකොට ඔයාලගේ කටයුත්තත් මේක යනවා අනිවාර්යෙන්ම හැබැයි අර ඩිප්ලෝමා එකේදී සැලකීතු ළමයි ප්‍රමාණය බරව ගත්තා හයි ඩිප්ලෝමා එකේදී ඇත්තටම 60ට වඩා බඳවා ගැනීම කොහෙත්ම සිද්ධ වෙන්නේ නැහැ ඒ නිසා 60 අතරට ඇතුළත් වෙලා ඔයාලා මේ කරගෙන යන වැඩේ බොහොම වටින වැඩක් ඒ නිසා මේක හරියට මෙතෙන්ට ආවා වගේ මෙතන ඉස්සරහට මේක ප්‍රතිනිධි කරගන්න තමයි ඉන්නේ හරි එහෙනම් ඔය කර්ම කාරණා ටික මතක තියාගන්න දැන් ප්‍රතිඵල නිදුක් වෙලා ඉවරයි ඒ ප්‍රතිඵල වල කිසිම කෙනෙක් ෆේල් වෙලා නැහැ කියලා දෙනවා සමත් වෙලා තියෙන ඒ නිසා කිසිම කෙනෙකුට ගැටලුවක් නැහැ මිඩ් එක්සෑම් එකට යන්න හරි ෆයිනල් එක්සෑම් එකට යන්න හරි ප්‍රශ්නයක් නැහැ උපරිමයෙන්ම ලකුණු ගන්න මොකද හේතුව අවසානයේදී ලකුණු ලබා ගැනීමේදී ඔය එක්සෑම් තුනේම ලකුණු දිහා බලනවා නේද ලකුණු දිහා බලනවා යම් කිසි තැනක අඩුවක් තිබුණොත් එහෙනම් මොකක්ද අඩුවලා තියෙන්නේ කියලා පොඩ්ඩක් බලනවා ඒ නිසා උපරිමයෙන්ම ලකුණු ටික අරගෙන යන්න ඒක ස්ටේජ් තුනෙන්ම ඒ සාමාර්ථයන් ගන්නවා කියලා කියන්නේ අපිට බොහොම පහසුවෙන්ම අවසන් විභාගය තුල ඒ සාමාර්ථයක් ලබා ගන්න පුළුවන් හරි එහෙනම් ওই ටික ඔළුවේ තියාගන්න ඕකත් එක්ක අපි වැඩේ පටන් ගමු ඔයාලා දන්නවා දැන් කොරෝනා තිබ්බත් අපි මේ වැඩේ ඉගෙනටම කරගෙන ආවා ඒතකොට ඔයාලගේ බැජ් එකේ ඔයාලට ඩිප්ලෝමා එකේ යූත් එක හරහා හදාගන්න ඩිප්ලෝමා සහතිකේ තාම හම්බුනේ නැහැ ඩිප්ලෝමා සහතිකේ ගැන ඇත්තටම මට හම්බුනා ඩිප්ලෝමා සහතික ටික ඔයාලට ලබා දෙන්න අපි කොන්ෆිගරේෂන් එකක් තියන්න තමයි බලාපොරොත්තු වෙන්නේ නමුත් මේ කොරෝනා වසංගතේ තාම ඉවර වෙන පාඩක් නැති නිසා මම තීරණය කරා මේ දෙසැම්බර් 1 වෙනිදා ඉඳන් මේ සහතික ටික ඔයාලට ලබා දෙන්න. එතකොට ඔයාලට පුළුවන් ඔෆිස් එකට ඇවිල්ලා මේ සහතික අරගෙන යන්න ඔයාලගේ යාළුවෝ දැනුවත් කරන්න මේ 1 වෙනිදා ඉඳන් දින 7ක් වගේ කාලයක් අපි දෙනවා ඒ කාලය ඇතුළත ඇවිල්ලා අරගෙන යන්න කියලා. එතකොට නමුත් කොන්ෆිගරේෂන් එකක් තියෙද්දී ආපහු ඔයාලා දැනුවත් කරලා ඔයාලට සහභාගී වෙන්න අවස්ථාව අපි දෙනවා. එතකොට ඔයාලගේ ගෲප් එකක් තියෙනවා කලින් 2019 එච්.ආර්.එම් කියලා ගෲප් එකක් තියෙනවා. ඒ ගෲප් එකේ මැසේජ් එකක් ලබන සතිය වගේ අපි මේ සතිය අන්තිමේට වගේ දානවා. ලෑස්ති වෙන්න කියලා. එතකොට ඇවිල්ලා ඔෆිස් එකට ඇවිල්ලා ඒක කරගෙන ඉන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. දැන් යන්න හිටපු ගුරුවරයා නිසා ඕවා යන අපපාතා හිටියා ගොඩක් අය. නමුත් විශ්වවිද්‍යාල වල අයට විශ්වවිද්‍යාලයට යණින් යණින් පාර ඇවිල්ලා ඒක අරගෙන යන්න පුළුවන්. ඒ වගේම යාළුවොත් එක්ක තියෙන හේතුව හිතවත් කම මත යාළුවොන්ට අරගෙන යන්නත් අවස්ථාවක් දෙනවා මේ පාර. विशेष मीट मत मतरेवेदाव ऑफिस मैनेजमेंट हमने तं कार्य आला कालमना करने हैं परिजन कार्य आला कालमना करने हैं
හරි කාර්යාල කළමනාකරණය කියලා ලියන්න. දැන් මේක වැදගත් කොටස. අතිශයින්ම වැදගත් කොටස. ඒකෝ මෙන්න මෙතන මේ කාර්යාලයක් කියලා කියන්නේ මොකද්ද? එතකොට කාර්යාලයක් තුල කළමනාකරණය කරන්න ඕනේ මොනවද නේද? එතකොට සේවකයෝද කළමනාකරණය කරන්න තියෙන්නේ යන්ත්‍ර සූත්‍රද කළමනාකරණය කරන්න තියෙන්නේ එහෙම නැත්නම් පිළේකරද කළමනාකරණය කරන්න තියෙන්නේ මොනවද කළමනා කරන්න තියෙන්නේ කියන එක සම්බන්ධයෙන් අතිශයින්ම වැදගත් වූ කරුණු කාරණා ටිකක් මේක අසරට කතා කරන්න සිද්ධ වෙනවා. එතකොට කාර්යාල කළමනාකරණය තුල මෙතනදී අපි විශේෂයෙන්ම මේ තොරතුරුත් එක්ක සම්බන්ධ වෙලා ලිපිලේඛන කටයුතු පවත්වාගෙන යෑම තමයි විශේෂයෙන්ම කතා කරන්නේ මෙතනදී. ඒතර කාර්යාලයේ ඇතුලේ තියෙන වැදගත්ම දේ තමයි මෙන්න මේ කියන ලිය කියවිලි. ඒතර ලිය කියවිලි වල වැදගත්කම ගැන කතා කරන්නේ ඇයි ඇයි අපිට ඒවා වැදගත් වෙන්නේ කියන කරුණු කාරණා පිළිබඳව සලකා බලන්න ඕනේ. එතකොට ඔයාලා දන්නවා ඕනෑම ආයතනයක කාර්යාල කටයුතු කියලා වෙනම පත් කරලා තියෙනවා. දැන් ඉස්සර නම් මෙන්න මෙහෙම කළමනාකරුවෝ ගත්තට පස්සේ ඒ කළමනාකරුවෝ අපි දැක්කේ නිෂ්පාදන කළමනාකරුවෝ දැක්කා ප්‍රොඩක්ට් කළම ප්‍රොඩක්ට් ප්‍රොඩක්ෂන් මැනේජර් ඉදිර දැම්මා. හරිද? ඊට පස්සේ අපි දැම්මා මාකටිං මැනේජර්. මේ මාකටිං මැනේජර් කෙනෙක් දැක්කා. ඊට පස්සේ ඔපරේෂන් මැනේජර් කෙනෙක් දැක්කා. ඔපරේෂන් මැනේජර් කෙනෙක් දැක්කා. හරිද? ඊට පස්සේ උන්න රිසර්ච් ඇන් ඩෙවලොප්මන්ට් දැක්කා. ෆයිනෑන්ෂල් දැක්කා. ෆයිනෑන්ෂල් මැනේජර් කෙනෙක් දැක්කා. දැන් මෙන්න මෙතනට අලුතෙන් ෆන්ක්ෂන් එකක් විදියට දාගන්න පුළුවන් අපිට ඔෆිස් මැනේජ්. හරිද? එතකොට මෙතන සාමාන්‍ය අධිකාරී ඉන්නවනම් GM ඉන්නවනම් මේ GM ගේ යටතේ මෙන්න මේ ඔෆිස් කළමනාකරු කියලා තනතුරක් තියෙනවා. එතකොට මෙයා තමයි සම්බන්ධ වෙන්නේ. එතකොට මේ ඔෆිස් කළමනාකරු කියන මෙන්න මේ කාර්යාලය ගත්තොත් මෙන්න මේකත් එක්ක මේ කියන ඒවා ඔක්කොම සම්බන්ධ වෙනවා. හරිද? එතකොට මේ ඔෆිස් මැනේජ්මන්ට් මේක හරියට තිබුණ නැත්නම් මේ සමස්තෙම අසාර්ථක වෙනවා. ඒතර ඔයාලා දන්නා ડોකියුමන්ට් එකක් කියන්නේ කියේ වටිනාකම නේ. එතකොට මේ හැමවතරම ඉන්න සේවකයෝ ගත්තොත් එම සේවකයෝ ආයතනයේ බැඳුනට පස්සේ මේ බැඳිච්ච සේවකයාගේ නේද ડોකියුමන්ට් එකක් ගත්තොත් මේ ડોකියුමන්ට් එක අපි කියන්නේ ડોකියුමන්ට් වල ලයිෆ් ටයිම් එකක් තියෙනවා. ලයිෆ් ටයිම් සර්කල් එකක් තියෙනවා. ඒ කියන්නේ ජීවන චක්‍රයක් තියෙනවා ડોකියුමන්ට් එකක්. මොකද මේ තොරතුරු ගත්තා නේද? මේ තොරතුරු ගත්තා ඒවා අවශ්‍යතාවය සඳහා යොදා ගත්තා. ඊට පස්සේ ඒවා ගබඩා කරා. ඊට පස්සේ වෙන තව යාවත් කාලින කරනවා. ඊට පස්සේ රඳවා ගන්නවා. එහෙම නැත්නම් විනාශ කරනවා. තොරතුරු එහෙම කරන්න බෑ. ඔයාලට මම සරල උදාහරණයක් කිව්වොත් එහෙම චෙක් පතක් ගන්නත් නේ. මේ චෙක් පතක් ගන්නත් මේ චෙක් පත සාමාන්‍ය වළංගු කාලයේ මාස 6යි. මාස 6යි වළංගු කාලයේ මේ චෙක් පතක ඉනිය දෙන්නට පස්සේ එතන මෙන්න මේ වරන් කාලයෙන් පස්සේ මේ චෙක් පත්‍ර මොකද වෙන්නේ කියලා ගත්තොත් එහෙම දැන් හිතන්නකෝ කොමර්ෂල් බැංක් එකේ හරි සම්පත් බැංක් එකේ හරි අර චෙක් පත් විශාල ප්‍රමාණයක් දවසකට මාරු වෙනවා. එතන මාරු වුණාට පස්සේ බැංකුවෙන් නෑනේ. මාරු වුණාට පස්සේ මේ ගොඩ ගහනවට මොකද වෙන්නේ? එහෙනම් මෙන්න මේවා අවුරුදු පහක් බැංකුව තියාගන්න. හරිද? බැංකුව අවුරුදු පහක් තියාගෙන ඉවර වෙලා තමයි මේවා විනාශ කරන්න ඕනේ. එතන බැංකුව මේ එන චෙක් ඔක්කොම ගොඩ ගහන්න කිව්වොත් එහෙම හරි කරදරයිනේ. ඒ නිසා බැංකුව ඉසි කරන්නේ මේවා බාහිර ආයතන වලට පවරනවා. බාහිර ආයතනයකට පවරලා එතන බාහිර ආයතනයට ගෙවලා බාහිර ආයතනයේ අවුරුදු පහක් මේක තියාගන්න. ඊට පස්සේ මේවා විනාශ කරලා දාන්න. හරිද? ඒතර ඔය විදිහට ආයතනීය සමාන ડોකියුමන්ට් තියෙන හැම අවුරුදු පහෙන් විනාශ කරන්න බෑ. දැන් උදාහරණයක් විදිහට අපි ගත්තොත් සුසිල්පාල කියන සේවකයා අවුරුදු 20ක් හැකියාව කරා. ඒතර මේ ආපු සේවකයාගේ ડોකියුමන්ට් උපන්න සහතිකයේ ඉඳන් එයාගේ අධ්‍යාපන සහතික මේ ආදී සියලුම දේවල් සමානලා ඔරිජිනල් ඒවා එයා විශ්‍රාම යනකම් මෙතන තියාගෙන අවුරුදු 55 වෙනවා. හරිද? ඒ වගේම මම මාර්ගයේ මේ පෞද්ගලික අංශය නම් EPF එක. රාජ්‍ය අංශය නම් විශ්‍රාම වෙනකට අදාළ ඒ ડોකියුමන්ට් ටික. මේ බලන්න අවුරුදු 35ක් තියාගෙන. දැන් 35 මොනවද වෙන්නද දැන් 65ක් වෙන්නේ. රාජ්‍ය සේවකයන් 65 වෙනකන් ඉන්න පුළුවන් කිව්වොත්ම 45. 45 අනිවාර්යෙන්ම ડોකියුමන්ට් එක තියෙන්න ඕනේ. ඒ විතරක් නෙවෙයි. මෙයා විශ්‍රාම ගියාට පස්සේ විශ්‍රාම වෙනකොට මේ අවුරුදු 95 වෙනකන් ඉන්නකොත් එහෙනම් තවත් අවුරුදු 30ක් තියාගන්න. ඒ විතරක් නෙවෙයි මම කලින් උත්තරට කිව්වා මෙයාගේ නෝනා මෙයාට වඩා තව අවුරුදු 10ක් ජීවත් වුණා. එතකම උත්තියන්න. ඊට පස්සේ මෙයාට උපන්
වැඩිමාල් දරුවෙක් කියන ගැහුනොත් එයා කතා කරන්නේ නැතුයි කියන සමාජාට අසනීපයක් වක් කර තිබුත් එහෙම මෙයාට ආපු මේ විශ්වාස වැටුපු දෙන්නුනේ මෙයා තාම අවුරුදු 40ක් වැඩිපුර ජීවත් වුණොත් ඒ 40 තියෙනවා. තර මේක ලේසි වැඩක් නෙවෙයි. අවුරුදු කීයක් තියෙනවනේ? අවුරුදු 100කට එහා සමාජාලාට එක කොළ කැල්ලක් තියාගන්න වෙනවා. ඉතින් කොළ කැල්ල පරිස්සම් කරන එක ලේසි නෑ අවුරුදු 100ක්. තර සමහර ડોකියුමන්ට් ඒ 100ක් තියාගන්න නම් අවශ්‍ය කරන වටපිටාව හරියට නිර්මාණය වෙලා තියෙන්න ඕනේ කාර්යාලය ඇතුලේ. එහෙනම් ඔයාලට මේකේ සංකීර්ණ බව තේරෙන්න ඕනේ. මම මේ කියන කාරණාවේ සංකීර්ණ බව තේරෙන්න ඕනේ. මේක පහසු කාර්යයක් නෙවෙයි. දැන් ඔයාලා ඕලෙල් වලට පාවිච්චි කරපු පොතක් ආපහු හොයන බලන්න මේ පොත දැන් පාවිච්චි කරන්න පුළුවන් මට්ටමේ තියෙනවා කියලා. ලේසි නෑ ඒක. දැන් මේ වලට විශාල වශයෙන් විනාශ වෙලා තියෙනවා. සමහරවිට අවුරුදු 4ක් 5ක් වෙන්න පුළුවන්. හරිද? 4ක් 5කට විනාශ වෙනවා. දැන් ඊළඟ පොතක් ගත්තොත් එහෙම ඒක විනාශ වෙනවා නේ. එතකොට ඒවා ඉක්මනින් එහෙම විනාශ වෙලා යනවා. එතකොට ඔය කඩදාසි ඔය විදියටමනේ හදන්නේ අනිකුත් උද්‍යෝගිකයන් ටික. එතකොට ඒව අවුරුදු 30-40 පරිස්සම් කරගන්න. එහෙනම් ඒ සඳහා අවශ්‍ය කරන විකල්ප ක්‍රියාමාර්ග මොනවද? ඒව ආරක්ෂා කරගන්නේ කොහොමද? ඒව ගබඩා කරන්නේ කොහොමද? එතකොට ගබඩා වලින් ආරක්ෂා කරගන්නේ කොහොමද? මම දැක්ක පෞද්ගලික ගම්වතුරත් එක්ක එක්තරා ප්‍රාදේශීය කාර්යාලයක් යට වෙලා නේද? ඒ සම්පූර්ණ ડોකියුමන්ට් ටික ඔක්කොම විනාශයි කියන්නේ. ඒව වේලන්න සෑහෙන උත්සාහ කරනවා. මට ගොඩාක් කතා කරලා දින ඔය පහුගිය කාලේ තමයි අරගෙන ගිය සහතිකයේ මගදී නැති වුණා කියලා ඒක කොහෙද කියලා හොයාගන්න බෑ කිව්වොත් ඔය වගේ ප්‍රශ්න වලට ආපහු සහතිකී කියලා. ඒතොර ඇත්තම සැලකිය යුතු කාලයක් විනාශ විශාල කාලයක් පෑ වෙනවා නේද? මේ ළමයාගේ අදාළ කාර්යය කරගන්නත් බෑ. ඒක හරහා අපිටත් කරදරයක්. අපි ආපහු යන්න දෙන්න ඕන තවත් ආයතනයකට. ඊ ආයතනෙ ආපහු එක ක්‍රියාත්මක කරන්න ආයෙ සහතික ගහන්න ඕනේ. සමහරවිට ඒ වෙනකොට ඉන්න නිලධාරීන් අදින් හිටපු නිලධාරීන් ඩය වෙලා එතකොට ආපහු සහතිකේ රස්සම් කරන්නේ මේකනේ. ඒතකොට ඒකේ නා අහනවා මෙයා කවුද? මම මෙයා ගැන මුකුත් තොරතුරු දන්නේ නැහැ. මගේ කාලේ නෙමෙයි මෙයා මේ පාඨමාලා හදාගලා තින්නේ. එහෙනම් අදින් තොරතුරු ටික ගේන්න කියපුවම බලන්න ඔය කියන කරදරේ. මං කියන එක පැහැදිලි නේද? ඒතකොට දැන් හිතන්න ඔය ජාතික තරුණ සේවා සභාව ආරා අපි කරපු පාඨමාලාවේදී සහකාර අධ්‍යක්ෂකවරයා රස්සම් කරනවා. හැබැයි ඒකම සහකාර අධ්‍යක්ෂකවරයා දැන් රිටයර් වෙනවා. ඒ හිටපු ජීමුත් දැන් රිටයර් වෙනවා. එතකොට දැන් ඉන්නේ අලුත් අය. ඒතකොට අලුත් අය අහම මේ තොරතුරු කොහෙන්ද කියලා අහුවම ආපහු තොරතුරු නැතුව නෙමෙයි. තොරතුරු ඉන්න සේවකයෝ ආපහු පරණ තොරතුරු හොයලා 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 අවුසල අවුසල අය ගන්න ඕනේ. අරගෙන ඉවර වෙලා ආපහු දීලා මෙන්න මේකයි මේක සත්‍ය එකක් කියලා කියනකොට මේ මිනිසුන්වත් කරදර. බැරි වෙලාවත් නැත හිටු සේවකයෝත් වෙනස් වෙලා තුනොත් එතන තිබුණ ડોකියුමන්ට් එකක් එහෙම වෙලා තිබුණොත් එහෙම තාතිකය දෙන්නත් අදිවරි කරයි සමහරවල්. එහෙනම් මේක අහසු කාර්යයක් නෙවෙයි. තමංගාව තියෙන දෙයක් එහෙනම් ලේසියෙන් නැති කරගන්න එපා. මොකද ආපහු ලබා ගැනීම පිළිබඳව යම් මතභේදාත්මක කරුණු කාරණා ටිකක් තියෙනවා. එහෙනම් අපි අපේ ආයතනයේ ඉන්න සේවකයන්ගේ තොරතුරු පරිස්සම් කරනවා වගේම කාර්ය නිවැරදිව කරන්නත් ඕනේ. අවශ්‍ය වෙලාවට ඉක්මනින් ලබා දීමත් කරන්න ඕනේ. ඒ නිසා දැන් මේ වෙනකොට කාර්යාල කළමනාකරණයේ අස්සේ අපි කතා කරනවා මේ දත්ත ගබඩාව නේද? සොෆ්ට්වෙයාර් හදලා ඒ හරහා තොරතුරු ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙලකට ගිහිල්ලා තියෙනවා. නමුත් ඔයාලා මතක තියාගන්න සොෆ්ට් කොපි එකක් තිබුණාට ප්‍රමාණවත් වෙන්නේ නැහැ. හાર્ඩ් කොපි එකක් අනිවාර්යෙන් අපිට ඕන වෙනවා. ඒ නිසා ඒක අනිවාර්යෙන් තිබිය යුතුයි. ඕන වෙනවා. ඒ නිසා ඒක අනිවාර්යෙන් සුරක්ෂිතව ආයතනයක් තුළ තිබිය යුතුයි. එහෙම නැතුව සාමාන්‍ය මට්ටමේ ස්කෑන් කරපු එකකට වගේදී එකට සමහර වෙලාවට යම් යම් කාර්යයන් ඉදිරියට ගෙනීමේ හැකියාවක් විශේෂයෙන්ම හිතන්නකෝ සේවක අසත කරුම්දළු ගිහිල්ලා තමන්ගේ අරමුදල ගන්න බෑ නේද? අනිවාර්යෙන්ම ඉල්ලනවා පිචිකලිය යගේ භෞතික වශයෙන් එයාගේ ડોකියුමන්ට් එක ඉල්ලන. ඒ ටික අර අපේ අරන් ගිහමයි දෙන්න තියෙන්නේ. ඒ නිසා මේවා පරිස්සමෙන් කරන්න ඕනේ වැඩ. ඒ නිසා මෙන්න මේක කාර්යාල කළමනාකරණය කියන එක උඩට ඔළුවට දාගන්න. ඔය අනිවාර්යයෙන්ම මම අද කතා කරන කාර්යාල පද්ධතිය ගැන කතා කරද්දී කාර්යාල සිස්ටම් එක කියන්නේ හදන විදි ගැන කතා කරොත් එහෙනම් අනිවාර්යයෙන්ම දැනට රැකියාවක් කරනවා නම් ඔයා මම මේ කියන එක දැනට ඇති. එහෙම නැත්නම් රැකියාව සඳහා යන්න ඉන්න අය අනිවාර්යයෙන් මම ඔය කියන තැනට
संबंध करूत्र संबंध क्रियात्मक संबंध सुरक्षित जीवित अध्यापन सहति सहतिकन सहति बहुआ अध्यापन साधिक අධ්‍යාපන සාතික වලින් උපරිම සාතික සැලකිල්ලට අරගෙන ඒක ඉවර කරන්න පුළුවන්. ඒ ගැටලුවක් නැහැ. නමුත් ඒක දාන එක තමන්ට ෘචි පරිදි කරන්න පුළුවන්. ඉතින් බොහෝ අය නම් උපන්න සාතිකෙන් තමයි පටක් ගන්න. උපන්න සාතිකේ උඩට ඒක දාලා ඉතින් යහට දාලා 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 අන්තිමට යනකම් දාලා ඒ ටික ලස්සනට තියාගන්නවා. ඉතින් ඔය විදිහටම ඒ හදාගත්ත ඔරිජිනල් ෆයිල් එකේ අනිවාර්යයෙන්ම ඔය අපි කියන්නේ छायापीठोपी ट्रांसिट फोटोकॉपी पासपोर्ट अनिवार्य
ශේෂයෙන් ෆොටෝකෝපි කරලා තියාගන්න. මොකද ඒක ඕන වෙන වෙලාවල් වලදී ඊට පස්සේ හොයාගන්න අමාරු වෙනවා. අ ගොඩාක් වෙලාවට ගෙවල් වල වෙලා තියෙන තැන් 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 වල තියෙන තාත්තගේ එක තාත්තගේ ලාච්චුවක අම්මගේ අම්මගේ ලාච්චුවක දුවගේ එක තව කොහොමද පුතාගේ එක තව කොහොමද ග්‍රාම සේවක ඇවිල්ලා චන්දනාමලේ කියන පුරවන්න ගියාට පස්සේ ඔළුව ඇත ගන්නවා අද්දිත් බාගේ තොරතුරු හොයන්න. මේ ගානක් යනවා අරවල් දුරු කරලා ඒක කරලා ගියේ. හරිද? ඒවත් සමානව හොයන්න නැහැ. එනිසා පැහැදිලිව ඔයා gederi මෙන්න මේ වැඩේ පටක් ගන්න. geder හැමෝගෙම තොරතුරු ටික ඔයා රාසි කරන්න. ඒක රාසි කරලා පිළිවෙලකට gederat හදන්න. හරි? gederat හදාගන්න ඔයාගේ පිළිවෙල පැහැදිලිව වෙන වෙනම තියාගන්න. ඔයා යම් දවසක යම් දවසක කියන වැඩි කාලයක් ඔයා කාර්යාලෙට ගියාට පස්සේ ඒ කාර්යාලේ මම මේ කියන දේවල් ටික හොයලා බලලා කරන්න පටන් ගන්න. ඒ කාර්යාලේ නැත්තම් ඒ කියනව නැත්තම් ඒ කාර්යාලේ ඇති කරන්න එහි කියලා කලමනාකාරීත්වයක් ටික බය නැතුව ගිහිල්ලා කරන්න සර් මෙන්න මේ වැඩිය කරමු මෙන්න මේ අනුපාත ටික මම දකිනවා මෙන්න මේ ටිකක් හදමු එහෙම තමයි අපි කතා කරන්නේ. එතකොට මේ ආයතන ප්‍රධානීනුත් ඇත්තටම බොහොම සතුටින් ඒ අයට වැඩි වටිනාකමක් දෙනවා. දැන් මේ වෙනකොට ඔයාලා දන්නවා රාජ්‍ය සේවයට බඳවාගත් උපාධි ධාරීන් ඉන්නවා. ඒ උපාධි ධාරීන් අතර ඇලකියුදු ප්‍රමාණයක් මේ ඩිප්ලෝමා එක අවසන් කරපු අය ඉන්නවා. ඉතින් මට මේ විටිමිට බොහෝ අය කතා කරලා කියනවා සමහර ආයතන වල ගිහිල්ලා මේ කවුරු කාරණාත් එක්ක අම් වැඩ කරනකොට මේ අය බොහොම සතුටට පත් වෙනවා. මේ ආයතනේ තියා ගැනීම සඳහා වෙනම ඉල්ලීම් කරනවා. මේ වෙනකොට තේරෙනවා දැන් ඔය පෙබරවාරි මාසේ පත්තිනි ටික දෙනකොට තැන් තැන් වලට දාන්න ඕනේ. තෝ තැන් තැන් වලට දාන්න නැතුව මෙන්න මේ සබ්ජෙක්ට් ගැන ඉගෙන ගත්ත අය වැඩ කරපු නිසා වැඩ කරපු කාලේ දිහා බලනකොට ඉහළ නිලධාරීන් විශේෂයෙන් ප්‍රාදේශීය ලේකම්ද ඒ අය ඒ ආයතන තුන රඳවා ගැනීම සඳහා වෙනම ඉල්ලීම් කරනවා. හරිද? එතකොට හිතන්නකො තමන්ගේ නිවසට ළඟපාතකම තන තමන්ට රැකියාවක් ස්ථිර කරගන්න පුළුවන් වැඩ කරන එක කරගෙන යන්න පුළුවන්. එතකොට ඒ වාසිය හම්බුනේ යාට මෙන්න මේවා ඉගෙනගෙන. එතකොට ඇත්තටම ඒ අයට වැඩක් කියපු ගමන් එයාලා මේ කරුණු කාරණාත් එක්ක මතක් කරලා තමයි වැඩේ පටන් ගන්නේ. ඒ වගේම සමහර අය ක්‍රියාත්මක වෙලා තිබුණා කතා බහ කරලා අලුත් දේවල් නිර්මාණය කරනවා. නේද? දැන් සමහර තැන් වල තියෙන තොරතුරු තාක්ෂණ දැනුනේ. එතකොට මේ කියන විශේෂ කරුණු තොරතුරු තාක්ෂණයත් එක්ක බද්ධ කරලා වැඩ කරන පටන් ගන්නවා. ඉතින් ඒවත් එක්ක අර තියෙන පිළිගැනීම වැඩිවීම තුන එවැනි අය ආයතන තුන රඳවා ගන්න බොහෝ වෙලාවට ඉතින් කලමනාකාරීත්වය කැමති. ඉතින් සමහර කෙනෙක් සමානලාවට තමන්ගේ ගම් ප්‍රදේශ අතහැරලා මේ මූරිය වගේ ඔය ඈත මොන්රාගල පොළොන්නරුව වෙන්න පුළුවන් මූරින්නේ කෙවුර යන්න වෙයි. නේද? ඒතොර එහෙම ඔයා තමන්ගේ වටපිටාවේ අවටම ඉන්න පුළුවන්කම රැඳියා තියෙන්නේ මෙන්න මේ විශේෂ කරුණු පාවිච්චි කිරීම නිසා ක්‍රියාත්මක වීම නිසා තමන් ඒවා නොකර ආයතන කියලා කාලාවත් ඒවා කරයි කියලා හිතන්න. ඒ නිසා හැම වෙලාවෙම මතක තියාගන්න වැඩ පටන් ගන්න ඕනේ. පටන් ගන්න ඉවර වෙලා තමයි මේවා ක්‍රියාත්මක කරන්න ඕනේ. සංවිධානයක තොරතුරු කියලා කියන්නේ අපි කියන්නේ හරියට රුධිරය වගේ කියලා. ඒතරම්ම වටිනවා. රුධිරයේ මනුෂ්‍යයෙකුට ජීවිතයේ සඳහා මොනතරම් වටිනවද? ඒහා සමානව සංවිධානයකට තොරතුරු කියන ඒවා වටිනවා. ඒතරේ තොරතුරු සුරක්ෂිතව පවත්වාගෙන යන්න බැරි වුණොත් එහෙනම් සමස්ත සංවිධානයේම කිටි කාලයක් තුල පිළිවෙලින්ද ඒවා රැක ගැනීම සඳහා ක්‍රියාත්මක වන විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙලක් තමයි මේ පස්සේ කතා කරන්නේ. ඔයාලගෙන් මම අහුවොත් එහෙනම් නාසා ආයතනයේ තොරතුරු කොහොම රකින්නවා ඇද්ද? නේද? නාසා ආයතනයේ තොරතුරු කොහොම රකින්නවා ඇද්ද? ඒ වගේම ඔය ඉහළ පෙළේ බැංකු තියෙනවා. දැන් ස්වීඩන් වල තියෙන බැංකු තියෙනවා නේද? ස්විස් වල තියෙනවා නේද? TCS වල තියෙනවා. ඒ වගේ රාජ්‍යයන් වල තියෙන සමහර බැංකු වල තියෙන තොරතුරු ඉදිරියට දෙන්නේ ඒවා සුරක්ෂිත පවත්වාගෙන යනවා. ඒ වගේම ඇමරිකාව වගේ රටවල් වල තියෙන සමහර තොරතුරු තාක්ෂණයත් එක්ක බද්ධ වෙලා කියන තොරතුරු දැන් ජර්මනියේ ගත්තාම උතුරු කොරියාව ගත්තට පස්සේ මිසයිල් අත්හදා බලන්නේ වගේ තාක්ෂණ රුසියාව ගත්තට පස්සේ රුසියාවේ පාවිච්චි කරන තාක්ෂණ ඒ දැනුම ඒව හිතා ගන්නවත් බැ. රුසියාවේ තියෙනවා ඇත්තට මිසයිලයක් හදලා තියෙනවා. ඒක මිසයිල් මම හිතන්නේ අවස්ථා කිහිපයකදී පෙන්වලා තියෙනවා ඒ රටේ විශේෂිත අයට. තොරේ ඒ මිසයිලයේ බැරි වෙලාවක රුසියාවට කවුරු හරි තර්ජනයක් කරලා ගැහුවොත් එම සමාලාර මුළු ලෝකෙම විනාශ වෙන්න පුළුවන් ඒ මිසයිලේ පත්තු වුණොත්. ඉතින් ඒක එයාලා ආඩම්බරයෙන් තමයි පෙන්වන්නේ. ඒ වගේම මම දැකපු දෙයක් තමයි මම රුසියාවට ගිය නිසා මේ පරිසරයත් එක්ක කටයුතු කරපු නිසා මට දැනගන්න ලැබිච්ච දේවල් එක්ක රුසියාවේ ඉන්න විශේෂඥ වරුන්ට ඒ දැනුම හැකියාවන් තියෙන විද්‍යාඥයන්ට ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්න දීලා නැහැ. ඒ පාලකයෝ
ඔවුන්ට රුසියන් භාෂාව විතරයි පුළුවන් ඒ නිසා ඔවුන්ට කිසිම වෙලාවක තමන්ගේ රටෙන් පිටට යන්න දෙන්නේ නැහැ යන්න විදියකුත් මොකද ඉංග්‍රීසි භාෂාව දැනගෙන හිටියනම් ඔවුන් අනිවාර්යෙන් ලෝකේ ඇමරිකාව වගේ රටවල් ඔවුන් ගන්නවා ඒ නිසා මේ ඇයට යන්න නොදී භාෂාවත් ඉගෙන ගන්න දෙන්නේ නැතුව තමයි ඔවුන් රැකගෙන තියෙන්නේ ඒ නිසා ඔවුන්ගේ රටේ ඔවුන් ඒ භාෂාව විතරයි මූලිකත්වයේ දෙන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් කතා කරලා ගණන් ගන්නවා නෑ අපි ගිහිල්ලා වතුර බෝතලයක්වත් ඉල්ලන්න විදියක් නැහැ ඉංග්‍රීසි භාෂාවෙන් කවුරුත් කතා කරන්නේ ඒ රටේ එම කෙනෙක් කතා කරන්නේ මගේ මතකයට මම මේක කාලේ පුරාම එක ගෑනු ළමයි දෙන්නෙක් මට හම්බුණා ඉංග්‍රීසි භාෂාවෙන් කතා කරන එක සාප්පුවෙට ගු ගෑනු ළමයි දෙන්නෙක් ඒ දෙන්න හින්දා ඒ සාප්පුවෙන් තමයි මට ගන්න ඕන දේවල් ටිකක් මම ගන්න. ඇයි වෙන රුසියන් භාෂාවල උකුල දන්නේ නැති නිසා ඉංග්‍රීසි භාෂාවෙන් කතා මාර්ගල ගන්න පුළුවන් එක තියෙනවා. ඉතලයි ඒ නිසා එතනින් ගිහිල්ලා සමහර දේවල් ගන්න. ඒතකොට මේ රට ඇතුලේ ඉන්න අය ඉංග්‍රීසි භාෂාව පිළිබඳ කිසිම සැලකිල්ලක් දක්වන්නේ ජපානයේ තෝපමයි. ඒ නිසා නම් මේ කියන්නේ තොරතුරු ඒ අයගේ ආවේනික වෙච්ච තොරතුරු රහස්‍ය දෙයක් තියාගන්න තමයි යාළු උත්සාහ කරන්නේ. දැන් අපේ රටේ තිබ්බ වේද හේත කම ගැන ගත්තත් ඒ වගේ තොරතුරු උනත් රහස්‍ය තොරතුරු බොහෝමයක් තිබ්බා. ඒ තොරතුරු උනත් අපිට රැක ගන්න පුළුවන්කම තියෙනවා. ඒවා සුරක්ෂිත කර ගැනීම යම් කිසි වැඩපිළිවෙලා තිබුණා නම් ඒකට ආයතන වල සමාජලාවට භාෂාව මුල් කරගෙන තොරතුරු රකින්නවා සමාජලාවට තාක්ෂණය මුල් කරගෙන රකින්නවා සමාජලාවට ෆිසිකලි ආරක්ෂිත වැඩපිළිවෙලක් එක මේක රකින්නවා වෙන්න පුළුවන් කොහොම නමුත් මතක තියාගන්න ඒ කියන තොරතුරු තමන්ගේ අර රුධිරය වගේ සමානයි කියන සලකන මොකද ඒ තොරතුරු එහෙම වුණොත් එහෙම සංවිධානයේ පැවැත්ම නැහැ ඒ නිසා මේ තොරතුරු රකින්න ඕනි කොහොමද කියන්නේ හරියට තමන්ගේ රුධිරය රැක ගන්නවා වගේ තොරතුරු ටික රැකගත යුතුයි තමයි කියන්නේ මෙහෙම ලියාගන්න සමස්ත ව්‍යාපාරික ආයතන තුල සමස්ත ව්‍යාපාරික ආයතන තුල සිදු කෙරෙන සිදු කෙරෙන සියලුම ක්‍රියාකාරකම් සම්බන්ධ සියලුම ක්‍රියාකාරකම් සම්බන්ධ තොරතුරු සහ බාහිර පරිසරයේ හා සම්බන්ධ රැස්කරගත් තොරතුරු ආදී සියල්ලම මනාව සකස් කර වාර්තා කරන්නා වූ ස්ථානයේ කාර්යාලයේදී මෙය සාමාන්‍ය ව්‍යාපාරයක් තුල දක්නට ලැබෙන කම්හල තොග ගබඩාව යනාදී හාත්පසින්ම වෙනස් වේ සමස්ත ආයතනයේ සියලු කාර්යයන් වරහන් දාන අංශ කියලා සියලු කාර්යයන් වරහන්ගේ අංශ සාර්ථක කර ගැනීම සඳහා ඍජු දායකත්වය කාර්යාලයේ තුලින් සැපයේ
එයට හේතුව වන්නේ ආයතනයක තොරතුරු ආයතනයක තොරතුරු ආයතනයේ ජීව රුධිරය වීමයි ආයතනයේ ජීව රුධිරය වීමයි එබැවින් එම තොරතුරු සුරක්ෂිත කර ගැනීම සඳහා ආයතනයක් නිවැරදි වැඩපිළිවෙලක් තුල සිටිනී නිවැරදි වැඩපිළිවෙලක් තුල සිටිනී ක්‍රියා කිරීම වැදගත් වේ එන හැම අංශයක්ම සාර්ථක වෙන්න නේද තොරතුරු ඕන වෙනවා ඒ තොරතුරු රැකගන්න පරීක්ෂා කරන්න නේද පරිස්සමෙන් තියාගන්න මේ ඔක්කොටම මේක වැදගත් වෙනවා ඒකෙන් ලියාගන්න මෙහෙම ව්‍යාපාර ආයතනයක ව්‍යාපාර ආයතනයක ලිපිකාරමය ලිපිකාරමය කටයුතු සිදු කෙරෙන කටයුතු සිදු කෙරෙන ඕනෑම ස්ථානයක් ඕනෑම ස්ථානයක් කාර්යාලයක් ලෙස හඳුනා ගනී ව්‍යාපාර ආයතනයක් තුළ ව්‍යාපාර ආයතනයක් තුළ කාර්යාල එකක් හෝ කිහිපයක් පැවතිය හැකිය දැන් ඔයාලා දන්නවා නිෂ්පාදන කටයුතු සහ නිෂ්පාදන කාර්යාලයක් තියෙන්න පුළුවන් තොරතුරු එතන තියෙන්න පුළුවන් අලෙවි කළමනාකරණයට අලෙවි කළමනාකරණ කාර්යාලයක් තියෙන්න පුළුවන් මෙහෙම කළමනාකරණයට ඔපරේෂන් මැනේජ්මන්ට් උන්ට එතන තියෙන්න පුළුවන් මූල්‍යකට මූල්‍ය තියෙන්න පුළුවන් හැබැයි අවසානයේ මේ ඔක්කොම ප්‍රධාන කාර්යාලයට සම්බන්ධ වෙනවා හරිද අවසානයේ ප්‍රධාන කාර්යාලයට සම්බන්ධ වෙනවා නමුත් ඒ ඒ අංශ සඳහා වෙන වෙනම කාර්යාල තියාගන්න තියෙනවා දැන් ඔයාලට බලන්න පුළුවන් ඔය ප්‍රාදේශීය සභාවකට ගියාය උත්තරයක් ඇදිනේ බැංකුවට ගියා නම් ඉල්ල තියෙනවා එහෙමම ඒතර ඒ ඒ තැන් වල තියෙනවා වෙනම දැන් තොරතුරු ගත්තොත් එහෙම ඔයාලා දන්නවා බැංකුවකට ගියොත් එහෙම බැංකුවේ තාවර තැන්පතු සම්බන්ධයෙන් වෙනමම කටයුතු කරන අය නේ ජංගම කිනු සම්බන්ධයෙන් වෙනමම කටයුතු කරන අය එතකොට නායකාත්පත් සම්බන්ධයෙන් වෙනමම ඉන්නවා ලෝන් සම්බන්ධයෙන් වෙනමම ඉන්නවා විදේශ විනිමය සම්බන්ධයෙන් වෙනමම ඉන්නවා නේද ළමාගිරුන් සම්බන්ධයෙන් වැඩිහිටි ගිරුන් සම්බන්ධයෙන් කාන්තා ගිරුන් සම්බන්ධයෙන් නේද ණය අයකර ගැනීම සම්බන්ධයෙන් වෙන වෙනම තොරතුරු පවත්වාගෙන හැබැයි අවසානයේ ඉහළ කළමනාකාරීත්වයට අවශ්‍ය තොරතුරු ටික ඒක රාශි කරන ලබා දෙනවා ඒ නිසා තැන් තැන් වලින් මේක සිද්ධ වෙන්න පුළුවන් දැන් උදාහරණයක් විදිහට ආණ්ඩුවක් කියලා ගත්තා පස්සේ රජයක් කියලා ගත්තා පස්සේ දැන් බැසිල් රාජපක්ෂ මහත්තයා ඇවිල්ලා මේ දවස්වල අයවැය ඉදිරිපත් කරනවා මේ අයවැය කියලා කියන්නේ තොරතුරුනේ නැතුව මේ සල්ලි එහෙම නෙවෙයි කියන්නේ කරනවා කියලා කියන්නේ කරන්නත් පුළුවන් බැරිවෙන්නත් පුළුවන් 2022 නෙවෙයි 2022 කරන්න බලාපොරොත්තු වෙන දේවල් මේ කියන්නේ ඒතොර 2022 මිනිසුන්ගේ මෙච්චර ආදායමක් උපයා ගන්න මිනිසු සඳහා මෙච්චර වියදම් කරන්න බලාපොරොත්තු වෙනවා ඒතොර මේ ආදායමයි වියදමයි අතර වෙනසක් තියෙනවා මෙන්න මෙච්චර බිලියන ප්‍රමාණය මෙන්න මේක ආවරණය කර ගැනීම සඳහා මෙන්න මේ විදිහට අනුගමනය කරන්න බලාපොරොත්තු වෙනවා ණය පියවගන්නෙත් මෙන්න මේ විදිහට කියලා කියනවා එයා කියන ඔක්කොම කරන්න බෑ එයාට නේද
उत्पादन प्रधान अरमुनोले वार्ता तबा गैनीम वार्ता तबा गैनीम सह सन्निवेदने किरीमे सेवावान सन्निवेदने किरीमे सेवावान पवत्वा गिने आमाई अरे राइट कार्यालय प्रधान कटयतु हतरक् प्रधान कटयतु हतरक् हंदुनागत हकी अतर एवा पहतवे एवा पहतवे एक तोरतुरु लबागे तोरतुरु लबागे एक तोरतुरु वार्ता की तोरतुरु वार्ता की तूने तोरतुरु सेकसी हतर तोरतुरु सेपई
කිසියම් තොරතුරක් තිබ්බා නම් ඉස්සල්ලාම කරන්නේ ලබා දෙන්න. නේද? අංගයකට මේ තොරතුර ලබා ගන්න. දෙවලුට ඒක වාර්තා කරනවා. වාර්තා කරනවා. තව මේ වාර්තා කරන ඉවරලා බලන මේක සැකසීමක් කරන්න ඕනද? නේද? මේක පිළිවෙලට හදාගන්න බෑ. ඊට පස්සේ අපි බලනවා මේක කාටද සපයන්න ඕනද? සැපයි. දැන් ඔයාලා හිතන්නකෝ ටීවී එකේ යන නිවුස් එක ඔය දැකපු ගම ඒකම දෙනවද නෑ ඒක ගත්තා ඒක වාර්තා කරලා ඊට පස්සේ ඒකේ සංස්කරණය කරලා ඉවර වෙලා තමයි ඉදිරිපත් කිරීම කරන්නේ එතකොට තොරතුරක් කියන එක හරියට මෙන්න මෙහෙම අර අතනකින් මැනික් ගලක් ගත්තා වගේ දැන් මැනික් ගල ගත්ත ගමන් මේක මැනික් වටිනාකම කියන්න යන්නේ නෑ අපි නේද මේක ඇවිල්ලා සුද්ධ කරලා ඔක්කොම කරලා ඊට පස්සේ ගල ලස්සන කපන ලස්සන කැපුවට පස්සේ තමයි एक वटिनाकम తీරලේ දැන් ඔයාලා මැනික් ගල් දැකලා තියෙනවා නේද මැනික් ගල් දැකලා තියෙනවා මේ මංගාවක් තියෙනවා දැන් දෙකක් තියෙනවා මේ අර අපලෝඩ් එහෙම දාන්න කියන නේද ඔව් එහෙමත් කියනවා ඉතින් අර සමහර ඒවා ඉතින් දාගෙන ඉන්නවා නේ වත්කම් පෙන්වීම සඳහා මේ වත්කම් පෙන්වන්න දෙන්නේ නැහැ නමුත් මේ කාලේ මේ මට හදලා දීපු එක මොකද දැන් හදලා දීපු එකක් තියෙනවා මේ මේකේ කපපු එකක් දැන් මේක ගත්තම මේ yellow සපාය කියලා එකක් තියෙනවා ඊට පස්සේ මෙතන තියෙනවා තව එකක් මේ මොකද්ද මුතු එක දැන් ওই දෙක ওই විදිහට තිබ්බ දෙක නෙවෙයි මේ කපලා ගිනාට පස්සේ මේකේ වටිනාකම වැඩි ඒ විදිහට මේක හදලා තියෙනවා ඒත් මම මේ කියන්නේත් එහෙම අපිට එකපාරටම හම්බ වෙන්නේ නැහැ දැන් කාරේ දාගෙන ඉන්න මාළේ හරි කරාමුගේක හරි නේද ඔක ඔය විදිහට නෙවෙයි සකස් කරලා තමයි ගත්ත එතකොට මේකේ උපදාන්න තමයි මේකේ වටිනාකම වැඩි එහෙනම් මතක තියාගන්න සමහර තොරතුරු වල වටිනාකම වැඩි වෙන්නේ මේ වගේ තැන් නැත්තම් සමහර ලාට එකම නිවුස් එක ඉදිරිපත් කරන රටාව අනුව තමයි ඒකේ වටිනාකම වැඩි වෙනවා. ඉතින් කෙනෙකුට සමහර තොරතුරක් වටිනවා වෙන්න පුළුවන්. තවත් කෙනෙකුට ඒක වටින්නේ නැති වෙන්න පුළුවන් නේ. ඒතකොට ඒ නිසා මෙන්න මේවා ලබා ගැනීමට යාමේදී සමහරවිට ඔයාලා නැතිනේ අර ඡන්ද කාලේ ප්‍රථමයෙන්ම අපි තමයි ප්‍රතිපල නිකුත් කරේ කියලා දුවනවා අර ලේඛනය අරගෙන ටීවී එකේ දාන්න රේඩියෝ එකේ කියන්නේ ඉස්සල්ලාම කියන්නේ. මේ ඒ පුදුම විදිහට දුවන්නේ. ඇයි ඒ? වතුර වාර්තා කරන හරය එන දේවල් කියන දැන් ඔයාලා ගත්තට පස්සේ අවස 4 6 4 එක channel එක news යන හින්දා තව එක 6:55ට ගාලා. එයාට කලින් දාන්න ඕනේ. තව එකකට 8ට යනවා. තවත් ඒ වගේ 8 මාත තියෙන ඊට පස්සේ 10ටක් තියෙනවා නේද? ඊට පස්සේ සමහර ඒ වගේ 4ට යන එකේ news headline කියලා 6 කාට 6 මාත විතර දාන්න. ඒ මිනිස්සු අර ආකර්ෂණය කර ගැනීම තමයි නේද? ඉදිරිපත් කරන අවදාන අපි news එකේ අන්තිමේට වැදගත් දෙයක් කියලා හිතන්නේ අන්තිමේට දාන මිනිස්සු ඒකට රඳවා තබා ගැනීම. තොරතුරු ඉදිරිපත් කිරීමේදී මෙන්න මේ සියල්ල ආයතන පාවිච්චි කරනවා මේකයි කිව්වේ අද දවසේ ලියනවට වඩා ප්‍රායෝගිකව මේව සිද්ධ වෙන විදිය අපි දැනගන්න ඕනේ මම ඔයාලට ගිය සතියේ ඉස්සල සතියේ කිව්වා නේද අර ගිහිල්ලා වෙබ්සයිට් හරහා ගිහිල්ලා ඔය අලෙවිකරණේ සම්බන්ධ තියෙන දැන්වෙන්න ඕනේ ඒ වගේ මේකත් බලන්නකො මේ තොරතුරු ටික අද මම කියන්නම් මේවත් හන්න පුළුවන් ආයතන මේ තොරතුරු ඉදිරිපත් කරන විදිය දැන් හිතන්නකො කාට හරි කවුරු හරි අපි හිතුවොත් එහෙම ලංකාවේ දික්කසාද වෙන එක ප්‍රශ්නයක් නෑ නේද හැබැයි ජනප්‍රිය කියන බුද්ධියේ දික්කසාද වෙනවා කිව්වොත් මේක නිවුස් එකක් කරගන්න ආවද නැද්ද ඉන්නවා ඒතකොට සාමාන්‍ය මිනිස්සු ඕන තරම් අසනීප වෙන වෙලාවල් තියෙනවා නමුත් අර ප්‍රසිද්ධයි කියන කෙනෙක් අසනීප වුණොත් එහෙම ටග් ගාලා එක නිවුස් එකට දාන්න නේද රටේ ඉන්න ප්‍රධාන පෙළේ දේශපාලඥකෙක් දික්කසාද එනත් එයාගේ නෝන එයාව දාලා ගියා නේද එහෙම කිව්වොත් එම ටග් ගාලා නිවුස් එකට එයාගේ පුතා හරි දුව හරි නෝන හරි ලම්බෙකට ගියා. නිවුස්ුන් දෙන්න පුළුවන්. එයා ලම්බෙකට ගියා කිව්වොත් එම අන්න නිවුස් එක. නේද? ඉදිරිපත් කරන විදිය. එහෙම නැත්නම් මැතියන් කිවරේ ලම්බෙක ඉන්න දැක පුතේ එකක් ගැහුවා අන්න නිවුස්. ඒතර මේවා නිර්මාණය කරනවා දැන් ඔයාලට ඔයාලා නම් පුර පොඩිනේ. ඔයාලටත් මතකනේ අපිටත් ඉච්ච දේවල් දයන කුමාරි පිටිපස්සේ ගිහිල්ලා අර සමහර වගේ පෙපරාසියෝ ෆොටෝ ගැහුවා ඒතරතුරු හොයන්න ගිහිල්ලා අන්තිමේදී ඇක්සිඩන්ට් එකක් කරනවා කියලා කියන්නේ. එතකොට ඒ වගේ රහස්‍ය තොරතුරු මම ඔය කියන්නේ ඉංගලන්තේ එහෙම රහස්‍ය තොරතුරු ඕන තරම් තියෙනවා. එතකොට මැද පෙරදිගේ එහෙම රහස්‍ය තොරතුරු තියෙනවා. ඇමරිකාවේ එහෙම රහස්‍ය තොරතුරු තියෙනවා. මේ ළඟදී එක්තරා වාර්තාකරුවෙක් ඉදිරිපත් කරනවා ඇමරිකාවේ ප්‍රදේශයක් තියෙනවා කියලා. එයාගේ ආටිකල් එක මම කියෙව්වා. මේ ආටිකල් එකේ එයා කියනවා මේ ඇමරිකාවේ එක්තරා මේ ප්‍රදේශයක් තියෙනවා. මෙන්න මේ ප්‍රදේශයට බොහෝ කිලෝමීටර් විශාල ප්‍රමාණවලු කිසිම කෙනෙකුට යන්න දෙන්නේ නැහැලු. ඉතින් මෙයා එතන ඉඳලා මෙයා හිතාගන්න බැරි විදිහට ජීවිතේ එතනින් බේරිලා ආපු එකක්. එතනින් එන්නවත් දෙන්නේ නැහැ. ගියා නම් ගියාම තමයි. ඒතර එයා කියනවා එයා දැකපු යානා තියනවලු
මෙන්න මේ යානාවේ ඉලිප්සාකාර යානාවල් තියෙන්නේ මේ යානාවල කිසිම තැනක පෑස්සුමක්වත් නැහැ එහෙනම් අර මූට්ටුවක් කියලා කියන්නේ අනේ එහෙම කිසිම තැනක නැහැ ඒ යානා යනවා යනවලු එක දිශි එයා දැකලා තියෙනවා එතකොට එහෙම අපේ ලෝකේ එහෙම නිෂ්පාදනය කරන්න බැරිලු එතකොට එයා කියන්නේවා පිටසක්වල යානා කියලා පිටසක්වලත් එක්ක සම්බන්ධයක් තියෙනවා කියලා එයා පැහැදිලිව කියනවා එයා තමයි දේවිලාවක එකමනුස්සයෙක් කියලා කියන්නේ जनाधि මේවා ඉදිරිය දානකොට ඉදිරිය දානකොට කොහොමද කරන්න ඕනේ කියන විදිහට කල්පනාකාරී වෙනවා මරණ මීමරුවක් සම්බන්ධයෙන් සාක්ෂි දෙන්න ගිහිල්ලා ඒ තොරතුරු ඉදිරිපත් කරනකොට මිනිමරු කාලයට ඉදිරියත් මෙයාගේ සාක්ෂි පිළිගන්න මට රස්සයක් වෙනවා කියලා සමාජයට ඒ මිනිස්සෙක් මරනවා නේද එහෙම සමාජයට එක මිනිස්සෙක් මරනවා තව මිනිස්සෙක් දැක්කම ඒ විදිහට ගිහිල්ලා අන්තිමේ 10 දෙනෙක් 11 දෙනෙක් මරපු අවස්ථාවක් දිනන ලංකාවේ අර යා කියයි කියලා හිතුනොත් එම එයත් ගිහිල්ලා මරන ඒක දකින්න තව අවස්ථාවක් ඊට පස්සේ එයත් මරලා දාන මෙහෙම කියයි කියයි හරිද එහෙම ගොඩාක් දින පුරවන්න හොයාගෙන බලන්න ලංකාවේ තිබුණා ඒ කාලේ ආපු ෆිල්ම් එකක් ජනේලේ පොඩි ළමයෙක්ගේ කතාවක් ඒකත් ඔය තොරතුරක් සම්බන්ධයෙන් මේ මිනිවරුවක් දක්වනවා අන්න ඒක යන ෆිල්ම් එක ජනේලේ කියලා පුරවන්න අරම ෆිල්ම් එකක් ඔයාලා බලන්නකෝ ඒත් කියන්නේ තොරතුරක් සම්බන්ධ හරිද එහෙනම් ඔයාලට පැහැදිලි මේක ලබා ගන්නවා වාර්තා කරනවා සකස් කරනවා ඒ වගේම අපි කියන සම්නිවේදනය කියන එක මේ පස්සේ කරනවා ලියා ගන්න මාතෘකාව කාර්යාල කල්මනාකරු අපි කියන විදිහට කාර්යාල කල්මනාකරු කවුද කියන එක හොයාගන්න යන්නේ මෙහෙම ලියාගන්න ආයතනයක කාර්යාල කටයුතු ආයතනයක කාර්යාල කටයුතු ආයතනයක කාර්යාල කටයුතු වරහයක් ගන්න ලිපිකාරමේ කටයුතු ලිපිකාරමේ කටයුතු පිළිබඳව වගකීම් දරන පුද්ගලයා පිළිබඳව වගකීම් දරන පුද්ගලයා කාර්යාල කළමනාකරුවේ පරිපාලන කළමනාකරු පරිපාලන කළමනාකරු කමා පරිපාලන නිලධාරියා පරිපාලන නිලධාරියා යන නම් වලින්ද යන නම් වලින්ද මොවුන් හඳුන්වනු ලැබේ මොවුන් මෙදපෙළ කළමනාකරණයට අයත් වන අතර මොවුන් මෙදපෙළ කළමනාකරණයට අයත් වන අතර ඉහළ කළමනාකරුවන් ඉහළ කළමනාකරුවන්ට කියලා ඉහළ කළමනාකරුවන් අවශ්‍ය තීරණ ගැනීමට අවශ්‍ය තීරණ ගැනීමට වැදගත්කම තොරතුරු සැපයීම වැදගත්කම තොරතුරු සැපයීම මොවුන්ගේ රැකියාවේ ප්‍රධාන අරමුණ වේ වර්තමානයේදී ඇතැම් ආයතන කාර්යාල කළමනාකරු
කාර්යාල කළමනාක ශ්‍රිතීක කළමනාකරුවක් කරුවෙක් ලෙසද හඳුනා ගනී. ඒකේ මෙන්න මෙහෙම මේ සාමාන්‍ය මට්ටමට එහා ගිහිල්ලා මෙයාට වටිනාකමක් නිර්මාණය වෙලා තියෙනවා කියන එකයි ඔය කියන්නේ. එතකොට අපි ගත්තොත් එහෙම සාමාන්‍ය අධිකාරී මෙතන ඉන්නවා නම් සාමාන්‍ය අධිකාරී හරිද මෙයා යටතේ ඉන්න එක්කෙනෙක් විදියට මෙතන අපි තු නිෂ්පාදන කළමනාකරු නිෂ්පාදන කළමනාකරු අලවි කළමනාකරු මූල්‍ය කළමනාකරු මම ඔක්කොම කියන්නේ නැතු එකක්ද මූල්‍ය කළමනාකරු මෙහෙම කළමනාකරු ඒ අතර මෙතන දැවිලා තිනවා කාර්යාල කළමනාකරු කියලා හඳුනා ගන්න. ඒකම මට්ටමකට ගෙනල්ලා. මේක නිකන් දාගන්න චාට් එකක් විදියට. උතන දියෙන නිෂ්පාදන අලවි මූල්‍ය මෙහෙම සහ කාර්යාල කළමනාකරු. ඒක කාර්යාල කළමනාකරු ඒ සිතීක මට්ටමකට ගෙනල්ලා තියෙනවා. ඒ කියන්නේ එයාට එච්චර වැදගත්කමක් දීලා තියෙනවා. නිෂ්පාදන අලවි මූල්‍ය මෙහෙම සහ කාර්යාල කළමනාකරු හරිද දැන් එන එයාට එයාගේ කාර්යභාරය එයා මොනවද කරන්න ඕනේ නේද ඊට පස්සේ අපිට බලන්න තියෙන්නේ ඒක ලියාගන්න මෙහෙම කරුණත් දාලා මාතෘකාව කාර්යාල කළමනාකරුගේ කාර්යය function of office manager කාර්යාල කළමනාකරුගේ කාර්යය දැන් හිතන්නකෝ කාර්යාලයක කළමනාකරුගේ කාර්යයන් මොනවද මේ දැන් එයා තමයි එහෙනම් මේ ඔක්කොටම අවශ්‍ය කරන සැලසුම් ප්ලෑනින් හදන්න තියෙන්නේ තව මොනවද කරන්න ඕනේ මේ සේවක පිරිස් කළමනාකරණය කරන එක දැන් සේවකවන්ට අදාළ ඩොකියුමන්ට් අපි කියන්නේ පිරිස් කළමනාකරණ සේවක පිරිස් කළමනාකරණ HRM එක බද්ධ වෙලාම කටයුතු කරන්න වෙන්නේ මෙයාට පිරිස් කළමනාකරණ කටයුතු ටික කරන්නත් සිද්ධ වෙනවා මෙයාට තව රැකියා විශ්ලේෂණය කරන්න උනොත් ඒවට අදාළ ඩොකියුමන්ට් එකේ තියෙන දේවල් වෙනස් කරන්න ඕන දේවල් උනොත් ඒවත් කරන්න වෙනවා. තව අනුපිටපත් කරන්නේ කරනේවා. ඒවත් මෙයා යර්ථ තමයි කියන්නේ අනුපිටපත් කරන්නේ. තව ලිපි ගනුදෙනු සම්බන්ධ තොරතුරු නේද? ලිපි ගනුදෙනු මේ ඔක්කොම මෙයා බලාගෙන ඉන්නවා. තව ඊට පස්සේ මේ ලිපි ගනුදෙනු විතරක් නෙවෙයි මේ ලිපි ගනුදෙනු පවත්වාගෙන යාම. හරි? તો ලිපි ගනුදෙනු පවත්වාගෙන යාම කාර්යාලයේ විමසක සීම උතර කාර්යාලයේ විමසක සීම ගැන මෙතන කතා කරවොත් එහෙම මතක තියාගන්න මෙතන පරිපාලන විභාගය කියන කවුරු හරි ඉන්නවා නම් මේක හොඳට දැනගෙන යන්න ඕනේ. හරි පරිපාලන විභාගයේ කේස් ස්ටඩි කියන ප්‍රශ්නයක් මම කියලා අපුන් 20 කතර ප්‍රශ්නයක් තියෙනවා කියලා මේ වගේ ගිනන මේවත් එක්ක ලියන්න පුළුවන් හොඳටම. එතකොට මේ විමසක සීම වගේ ඒක කේස් ස්ටඩි එකසෙත් අහන්න. අපිට කියනවා අඩි 20 20 ගොඩනැගිල්ලක් තුන කොහොමද කාර්යාලයක් පවත්වාගෙන යන්න ඕනේ කියලා. මේ පැත්තට අඩි 20යි මේ පැත්තට අඩි 20යි. ඒතර අපි දන්නවා කාර්යාල පවත්වාගෙන යන්න පුළුවන් ප්‍රධාන ක්‍රම තුනක් තියෙනවා. එකක් තමයි විවෘත කාර්යය.
තව එකක් තියෙනවා ආවෘත. තව එකක් තියෙනවා අලංකෘත. අලංකාර කියලා අපි කියනවා. ඒතර මේ දෙකේ එකතු කරගෙන මේකක් කරගෙන යනවා. ඒතර මෙන්න මේ විදිහට කාර්යාලයක ස්ථානගත කරන්නේ කොහොමද? 20 20 ප්‍රමාණයක නේද? ඒතර සමහර කාර්යාල තියෙනවා මහජනතාවත් එක්ක ඒක රාසි වෙලා කටයුතු කරගෙන යන ඒවා සමහර ඒවා මහජනතාවත් එක්ක ඒක රාසි වෙන්නේ නැහැ. ඒක කටයුතු කරගෙන යන ඒවා ඒ විදිහට ආයතනික වශයෙන් ඒවා වෙනස් වෙනවා. හැබැයි ඒවා පිළිබඳව අපි දැනගෙන ඉන්න ඕනේ නේද? එතකොට අදින් පස්සෙ ආව පුරුුවන් ඔය ඔය යන හැමදාකම ඔයාට මතක් වෙයි මේ සර් කිව්ව කාරණාවත් එක්ක අපි ගියාද විවෘත කාර්යාලයකට එහෙම නැත්නම් ආවෘත කාර්යාලයකට එහෙම නැත්නම් අලංකෘත කාර්යාලයකටද කියලා බලන්න පුළුවන්. එතකොට මෙන්න මේකේ බිම් සකස් කරලා මේක පිළිවෙලට හදාගත්තම් හදාගන්න ඕනේ. එතකොට ඔය සම්බන්ධයෙන් අවුරු පරිපාලන විභාගයේ තෝ වගේ ප්‍රශ්න කීපයක් තිබ මම ඒක මතක් කරගෙන. ඒතර කාර්යාලයක් පවත්වාගෙන යාම මේ ඒතර කාර්යාලය පවත්වාගෙන යාමේදී ඒ ලිපි ලේඛන පවත්වාගෙන යන විදිය ඒව පහසුවෙන් හඳුනා ගන්නා විදිය ඔයාලා පලියස් කන්සෙප්ට් එක අපි කතා කරලා පංචවිධ සංකල්පය ගැන අපි කතා කරා. ඉතින් සමහර දේවල් රෝස පාට සමහර දේවල් නිල් පාට රතු පාට කොළ පාට කහ පාට ඔය විදිහට වර්ණ දාලා නේද? ඒවා හඳුනා ගන්න පුළුවන් විදිහට ලාච් එහෙම දාලා ඒවට දාලා තිනවා අංක දාලා තිනවා කැයින් එක කෝප් කරන්න පුළුවන් විදිහට ඒ නම්බර්ස් දාලා තිනවා ඒ දේවල් තියෙනවා. ඒතොර ඒ අංශය සඳහන් කරලා ඊපස්සේ අපි මම දැක්ක මගේ බොහොම හිතවතෙක් හිටියා පහුගිය කාලේ එක්තරා ප්‍රාදේශීය සභාවක ලේකම්වරයා විදිහට ඔහු එතන ප්‍රාදේශීය සභාවේ ඉස්සරහා ගහක් නිර්මාණය කරලා මේ සිමෙන්තියෙන් හදලා ඒක අතුරු පිටිලි එහෙම හදලා ඒ වගේ ඉන්න නිලධාරීන් ටික සඳහන් කරලා ඊට පස්සේ ඊට අනුව ඇතුලේ කව හදලා නේද ඒ කව වලට නම් දීලා මෙත්තා මුදිතා උපේකා කියලා අන්න එහෙම කව වර්ගයක් හදලා ඒවට පාඩු ටිකක් දීලා මං ගියත් එක බලන්න. එතකොට ඒවත් එක්ක එයා පළදායිතාවයත් එක්ක ගියා. එතන ඉතින් පළවෙනි ස්ථානයට වුණා මද්ද බලාදේ. ඉතින් ඔහු දක්ෂ නිලධාරියෙක්. දැන් මේ දැන් එයා ඇතුලේ විනාඩි දෙකක් මාළුලා ඉන්නේ. ඒතර මේ විදිහට ක්‍රියාත්මක වීමතු දැන් ඔයාලා ඉගෙන ගන්න කාලේ පාසල් फलदायता ඊටත් අඩු පිළිසක් තමයි මම කියන්නේ මේ පාසලේ පිටි. ඉතින් මටත් අවස්ථාවක් හම්බුණා මේ පාසලේ වැඩසටහන් කීපයකට සම්බන්ධ වෙන්න. ඉතින් මමත් ගිහිල්ලා ඒ උදව් කළා. ඉතින් එහෙම ඒ තැනකට ගිහනවා ඊට පස්සේ සම්මාන අරගෙන මේ පන්දායිතාවට ඒක එහෙම ක්‍රියාත්මක වෙච්ච පාසල් තිබුණා. රෝගී කාලේ මට මතක වුණේ පාලිකා පාසල් ස්වර්ණමාලි වගේ පාසල් ගා පී වගේ වැඩසටහන් කියලා. සමහර අවස්ථාවන් වල මම සාකච්ඡා කරුණා. ඊට පස්සේ දැනටත් ලංකාවේ එහෙම क्रियात्मक එයා මොනතරම් ඉක්මනින් මේ ෆයිල් එක මඩ ගන්නද හරිද? ඒතර ඒක ගතන කාලේ මම ගියා බලන්න මම කියන අහවල් ෆයිල් එක මඩ ගන්නද ඒතර තාක්ෂණය ඉති කරේ යදා ගන්න කියන ෆයිල් එක නේන කොච්චර කාලයක් කරා මට අහවල් සේවකයා තොරතුරු ටික දෙන්න කිව්වා එයා ටක් ටක් ගාලා ගිහින් ඒ යදා ගන්න ගිහින් ඒ තොරතුරු ටික අරන් ඉන්න කොච්චර වෙලාවක් සමාහරලාට එකම වෙන පිළිවෙල තිබ්බේ නැත්තම් එතකොට අපි පරීක්ෂා කරනවා කියලා කියන්නේ එයාලා හිතන්නේ නැහැ සමාහරලා මම ඔය කිව්ව කාරණාව එයාලා හිතන්නේ නැහැ ඒක ෆයිල් එක පිළිවෙල තිබ්බම ඇති කියලා හිතගෙන බෝඩ් රෝටින් බෝඩ් ටිකක් ගන්න හිටියා නම් මම වගේ නිලධාරියෙක් කියන්නේ මම නම් ගිහිල්ලා අහනකොට අහවල් එක ගේන්න කියනකොට බොරුවට බෝඩ් දාගෙන හිටියොත් එහෙම එහෙම ගේන්න බෑ නේද? ඒතර ෆයිල් එක කොතන උඩද යටද පල්ලෙද තියෙන කියලා ටග් ගාව හොයන්න පුළුවන් නේ. දැන් ඔයාලට සාධිකයක් නියුත් කරනවා අනිවාර්යෙන්ම මම අස්සම් කරනවා ඒ සාධිකය. ඒතර මම අස්සම් කරනවා නම් මම හැම වෙලාවෙම බලනවා ඒ සාධිකය මොනවද කියන්න ඕනේ කියලා. ඒගොල්ලෝ නම හරිද? ID කාඩ් නම්බර එක හරිද? එයා අනිවාර්යයෙන්ම මේ පාඨමාලාව මේ කාලය තුල හදාරවුවද? යා ග්‍රේඩ් එක හරිද? ඒ වගේම එයාගේ සර්ටිෆිකේට් නම්බර එක मंगावा
මට හදිස්සියක් වුණා තේ මම මේ අසංකල්පික සම්බන්ධයෙන් මගේ කවුරු හරි සම්මුත් මම කියනවා ඔව් මෙන්න මෙහෙමයි කියලා ඒක උත්තර දෙන්න මම යනවා කියනවා ඒතර අද යම් කිසිසේ මං යටදී ඉගෙනගෙන මම අසංකල්පික සහතිකයක් එක යම් තැනකට ගියොත් ඒකේ නම මගෙන් ආපහු වුණොත් මේ යම් කිසි ආයතනයකින් සර් මෙන්න මේ අහවල් කාලය තුළ මෙන්න මේ ළමයාගේ සහතිකයට අසංකල්පනවද කියලා ඇත්තටම මට ආගම්බරෙන් කියන්න පුළුවන් ඒක උත්තර දෙන්න මම යනවා කියනවා कार्यालय ඔයා සමහර ලාට ආයතනයේ ගිහිල්ලා ඔයාට සිද්ධ වෙයි මේ කාර්යාලේ හදන්න. පිළිවෙලට හදන්න නේ සකස් කරන්න සිද්ධ වෙයි. ඒතර ඔයා එදාට මෙන්න මේ පිළිවෙල හදාගන්න ඔයතෝ ඒ වගේම සම්නිවේදන ක්‍රියාවලිය කොයි විදිහට කරන්න කියලා කාර්යාල කටයුතු එක තීරණය කරනවා. එහෙනම් ඔයාලා කච්චේරියට ගියොත් එහෙම රජයේ ආයතනෙට ගියාට පස්සේ දැකලා තියෙනවා අර ට්‍රේ එකක් කියලා යන සහ එන කියලා ලිපි දාලා තියෙන දෙපැත්තට බෙදෙනවා. ඒතර එහෙට යන ඒවා මොනවද එහෙට එන ඒවා මොනවද කියලා හඳුනාගන්න සඳහා ලිපි දාලා තියෙන සමහර තැන් වල මේස දෙපැත්ත යන්නේ නැහැ කියලා වැඩිපුර තියෙනවා යන්නේ නැහැ දෙපැත්ත දාලා තියෙනවා ඒකට යවන්න තියෙනවා මේ පැත්තට දානවා ආවෝ තියෙනවා මෙහෙම බල බල උත්තර මේ පැත්තේ රටක් ගල දෙනවා ඒතර යන්නේ නැහැ එක දෙකක් හරිද ඊට පස්සේ වෙනම යන අවසර දානකොට දානවා මේක ආරක්ෂිතද නැද්ද දැන් ඔයාලා පෝස්ට් ඔෆිස් එකට ගියාට පස්සේ ගිහලා බලන්නකෝ ලියුම් බෙදෙන විදිය නේ නුවර නම් නුවර බෙදන්න තියෙනවා ටක් 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 ගාලා නුවර දානවා නේ නුවරින් පිට ඒවා පිටට දාන डिस्ट्रिक्ट කොළඹ දිස්ත්‍රික්ක කොච්චරද කියන්නේ ඒ ඔක්කොම බෙදාගන්න. ඒතර ආයතන බෙදන්න. ඒතර බෙදලා ඉවරයි ඊට පස්සේ ප්‍රාදේශීය කාර්යාලේ කොහෙද? ප්‍රාදේශීය කාර්යාලේ ගියාට පස්සේ ප්‍රාදේශීය කාර්යාලේ අදාළ ප්‍රාදේශීය කොට්ටාසය තුල කොයි ගමේ කොතෙන්ද මේක යවන්න ඕනේ? එහෙනම් එතනත් ඉන්නවා පෝස්ට් මාස්ටර්ස් 10ක් 12ක්. එයාගේ කොයි කෙනාටද මේක දෙන්න ඕනේ කියලා අන්න එයාට තමයි මේක දෙන්නේ. ඒතකොට එයා තමයි ඒක අරගෙන ඇවිල්ලා මේක දෙන්න දීලා යන්නේ. හරිද? ඒතකොට එහෙනම් බලන්න කොයි තොරතුරු කොහොමද 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 ඉන්නේ කියලා නේ. ඇහැදිලිද? ඊට එක පාට එකනට මේ ලියුමක් එනවා කියලා එමෙ ඉන්නේ කී දෙනෙක් කතපත ගාලා දුකෙන්නේ නේ ඒ නිසා තමයි දැන් මේ කොරෝනා වගේ කාලෙක සැනිටයිසර් ගාලා හැම තමයි ඒවා අඩන්ඩවල කඩලා අනවශ්‍යයෙන් හිමයි කරලා ඒක තියාගන්න යන්න එපා හරි ඒ නිසා මෙන්න මේ කියන කාර්ය සිද්ධ කරන්නේ කවුද අපි කියන්නේ කාර්යාල කරනවා කවුද තමයි සංනිවේදන කාර්යාලය සම්බන්ධ කරන්නේ තොරතුරු පද්ධති විශ්ලේෂණය කරනවා කාර්යාලය තුළ සිද්ධ ह्यूमन ඔතන අර HR එකේ ඔක්කොම ඩියුටි කරනවා කියන එක අදහස් වෙන්නේ නැහැ. නමුත් අපි කියනවා පොදු ඒවත් කරනවා කියලා. රැකියාව විශ්ලේෂණය, job analysis. රැකියාව විශ්ලේෂණය. අපි අර HR එකේ කතා කරපු යම් බූරටම ගිහිල්ලා ඔතන බලන්න. නමුත් යම් ප්‍රමාණයක් එනවා. ආකෘතිපත්ක නිර්මාණය හා පාලනය. ආකෘතිපත්ක නිර්මාණය හා පාලනය. දැන් ඔයාලා දන්නවා සේවකයන්ගේ තොරතුරු අවශ්‍යතාවය මත පදනම ලබා ගන්නවා නේද ඉස්කෝලේ යන කාලෙත් එහෙමයි දැන් ඔයාලා මේ පාඨමාලාවට ආවට පස්සෙත් එහෙමයි දැන් පාඨමාලාවට ඇතුළත් වීම සඳහා ඔයාලගේ තොරතුරු ලබා ගන්න තව විද්‍යා සාහිත්‍ය පත්‍රය නිකුත් කිරීම සඳහා තොරතුරු ලබා ගන්න තව විද්‍යා අයිතිම් පත්‍රය සඳහා ලබා ගන්න තව විද්‍යා මොකද ඒක විකේ විට තොරතුරු ඉල්ලන්න පුළුවන් ඒවා අපි ලබා ගන්නවා ඒවා තැම්පත් කරනවා ක්‍රියාත්මක කරන්නේ එක එක ආකාරයට තොරීට අදාළ ඇප්ලිකේෂන් හදන්න යන්නේ නේද ඇප්ලිකේෂන් එක
එකිනෙකට වෙනස් වෙනවා. අදී ඇප්ලිකේෂන් අතරදී අයිතිම් පත්‍රය ඉල්ලනකොට ඒවා හදන ක්‍රම ආත්පසින්ම වෙනස්. ඊට පස්සේ අනුපිටපත් කරන්නේ. අනුපිටපත් කරන්නේ. ඊට පස්සේ ලිපි ගනු දෙන්න. මේ ලිපි කියලා කියන්නේ ලිපි ගනු දෙන්න. යනෙන් ලිපි සම්බන්ධයෙන් කණිඳුණු කරන විදිය නේද? ඒක නිසා තමයි ඔයාලට දකින්න හම්බෙන්නේ මගේ අංකේ ඔබේ අංකේ නේද? ඒ අංකෙන් තමයි ඊට පස්සේ කතා කරන්නේ රජයේ සේවකයෝ ක්‍රියාත්මක වෙන්නේ අහවල් දිනකරන අහවල් අංකේ යටතේ යොමු කරන ලිපිය හා බැඳේ කියලා තමයි දෙවෙනි ලිපිය යමනට යවන්නේ. ඒතර ඒකටත් එක ඒකට ප්‍රතිඋත්තරයක් හම්බුනේ නැත්නම් තුන්වෙනි එක අපහු දානවා. මෙන්න මේක හා බැඳේ කියලා. මේ ඒතර එහෙම තමයි ගනුදෙනු කරන්නේ ලිපි ගනුදෙනු කරන්නේ. ඊගාට ලිපි ගනු පවත්වාගෙන යනවා. ෆයිලින් කියලා කියන්නේ ලිපි ගනු පවත්වාගෙන. ඒ පවත්වාගෙන යනවා තමයි ඈරුම්ම කාර්ය මම අර කිව්වේ මිනිස්සු සම්බන්ධයෙන් නෑ හිතන්නකෝ පච්චේලියේ තියෙන්න ඕනේ ඉඩම් සම්බන්ධයෙන් දැනට අවුරුදු 50 100 පරණ ඉඩම් වල පත්තිරු පවා තියාගන්න පච්චේ. හරිද? ඒ වගේම උපන්න සාධිකක් තියාගන්න. දැන් මගේ ආත්තගේ මුත්තගේ කිත්තගේ ඉරිත්තගේ හැම ගිහින් ඉල්ලුවොත් එහෙම දෙන්න බැඳිලා ඉන්නවා. තමාරේ වන ඒ කාලේ තිබ්බේ නැහැ කිව්වොත් නෑ තමයි ඉතින් කරන්න දෙයක් නෑ. එහම ලංකාවේ කිව්වට එහෙම බෑ අරන් තියෙන්න ඕනේ. එතකොට මම ඉඩමක් ගන්නවා. ඉඩමේ භුක්තිය ගැන කතා කරොත් දැන් සාමාන්‍ය අපි කියන්නේ ටයිටල් බලනවා කියලා කියන්නේ අවුරුදු 35 කාපස්සට බලනවා අයිති. හරිද? ඒ අවුරුදු 35 තුන කච්චේදී විස්තර දෙන්න ඕනේ. කාගෙන් කාටද අයිතිුනේ කොහොමද මේක ආවේ කියලා පැහැදිලිව කියන්න ඕනේ. ඒත් අවුරුදු 35ක තොරතුරු දෙන්න බැඳිලා ඉන්නවා කච්චේදී මට. ඉතින් අවුරුදු 35ක තොරතුරු දෙන්න මට මාස ගණන් ගියොත් එහෙම බෑ. මම අද ගිහද දුන්නොත් සමහරවල් අදම ගන්නත් පුළුවන්. දවසක් දෙකක් ඇද්ද ඒවා දෙන්න බැඳිලා ඉන්නේ. එතකොට මගේ අම්මන් උත්සන්න සාතිකේ මට ඕන වෙලා තියෙනවා. ඒතකොට අම්මා දැන්ට මට අවුරුදු අපි හිතමු දැන් අම්මා ඉපදිලා දැන් අම්මගේ වයස අවුරුදු 65ක්ම ඒතර අවුරුදු 65කට කලින් අම්මා ඉපදුනා මහනුවර මහරුවාලේ. ඒතර අම්මගේ තොරතුරු කච්චේරිය තියෙනවා. අවුරුදු 65 ඉඳන් කච්චේරිය තොරතුරු තියෙන්න ඕනේ. අන්න මම ගියාට පස්සේ අම්මගේ උත්සන්න සාතිකේ නම්බර් එක මට හොයාගන්න බැරි නම් ඇඩ්‍රස් එක දීපු ගමන් එයාලා මට හොයලා දෙන්න ඕනේ. ඒ නිසා තමයි නම්බරේ දුන්නොත් රුපියල් 100ක් 250ක්ද නම්බරේ දුන්න නැත්නම් 250ක්ද 500ක්ද ගන්න වැඩිපුර ගන්න. කොහෙන්ද කාලේ ගත වෙන නිසා. නමුත් ඒ තොරතුරු තියාගන්න. නේ? අනිකයි කියන්නේ ඒවා පවත්වාගෙන යන්න ඕනේ ඒවා තියෙන්න ඕන නිසා. එතකොට මගේ තාත්තගේ කියුවත් මගේ ආච්චි කියුවනේ මම කිව්වොත් දැනට අවුරුදු 100කට විතර කලින් එකක් වුණා. අක්කේදී බැඳිලා ඉන්නවා ඒක මට දෙන්න. ඒ වගේම තොරතුරු ගණන් ගැනීම පණපත් එක්ක දැන් ඊට එහාගේ තොරතුරු අපිට ගන්න පුළුවන්. නේ? ඊගාට කාර්යාලීය බිම් සැලසුම් කරන්නේ කාර්යාලීය බිම් සැලසුම් කරන්නේ කාර්යාලීය බිම් සැලසුම් කරන්නේ ඊගාට කාර්යාලීය ගෘහභාණ්ඩ සම්පාදක ඕන කරන කබඩ් අල්මාරි මේස පුටු එයා තමයි තීරණය කරන්නේ. කාර්යාලීය ගෘහභාණ්ඩ සම්පාදක වල දැකලා තියෙනවනේ කාර්යාලවල තියෙන මේස පුටු නේද? වැඩ නැතත් මේස පුටු දෙනවා කැරක් කැර කිව්වා නේ? එහෙම තමයි තියෙනවා. අපි මුල් කාලේ ඉස්කෝලේ යද්දී ඉතින් අපිට අර වේවැල් පුටුව තමයි ගුරුවරුන්ගේ තිබ්බේ නේ? ප්‍රින්සිපල්ටත් එහෙම තමයි දුන්නේ. අද ඉන්න ප්‍රින්සිපල්ලාට එහෙම කැරකින පුරු තියෙන්නේ. ඒවා ඔය ඩම්රෝටින් වගේ ගාලා ලොකු පුරු තියෙන කැරක් කැරකින් තියෙන ප්‍රින්සිපල් කරනට පස්සේ. හැබැයි ඒක ඔය කියන හැම පාසලකම නම් ඒවා නේ. නමුත් ඉතින් ඔය මේ නගර රද ප්‍රදේශවල තියෙන පාසල්වල ඒකේ තියවල් ටික තියෙන්නේ. ඊගායක කාර්යක්ෂම වැඩ ක්‍රම ඇති කියලා. කාර්යක්ෂම වැඩ ක්‍රම ඇති කියලා. කාර්යක්ෂම වැඩ ක්‍රම. කාර්යක්ෂම වැඩ ක්‍රම කියලා කියන්නේ එයාලා එයා තමයි තීරණය කරන වැඩ මුර. උදේ වරුවේ එහෙම නැත්නම් රාත්‍රී කාලේ වැඩ ගන්නවා. රාත්‍රී කාලේ සෙනසුරාදා කවුද එන්නේ? ඊළඟ කවුද එන්නේ කියලා එහෙම වැඩ මුර තීරණය කරනවා. දැන් මට පෙරේදා ඒත් මගේ ගෝල මාත් එක්ක සම්බන්ධ වෙලා වැඩ කීපයක් කරනවා. එතකොට
අද දවසේ සහ හෙට දවසේ හෙට යාට මම වැඩක් කරුවා යමක් කරලා දෙන්න කියලා එතනදී මට මැසේජ් එකක් දාලා තිබුණා මේ මැසේජ් එක එයාට ආපු මැසේජ් එක යාමට ෆෝවර්ඩ් කරලා තිබුණා මේ කයිසර් කියලා බලනකොට එයා වැඩ කරන ආයතනයේ ප්‍රධානියා එයාව විශේෂ කාර්යයන් සඳහා ඉදිරිපත් කරලා තිබුණා කියන අද ඔයාලා දන්නවා මේ දවස් ටික යා වැක්සින් වැඩ ඔයාලට වැක්සින් ගන්න රට පුරාම වැක්සින් ගන්න එක තොරතුරු ඇතුළත් කිරීමේ කටයුත්ත මෙයාට තමයි පවර් ලද්දේ එතකොට මෙයා ඒ තොරතුරු ඇතුළත් කිරීමේ කාර්ය සඳහා මෙයාට පවර් ලා සෙන්සුරාදා සහ ඉදිරියට මෙන්න මේ වෙලාවෙ ඉඳන් මෙන්න මේ වෙලාව සඳහා අනිවාර්යයෙන් රාජකාරී කටයුතු සඳහා වාර්තාගල යුතුයි කියලා ආයතන ප්‍රධානියා රිපෝට් ගහලා දාන්නේ. එතකොට මෙයාට අනිවාර්යෙන් යන්න වෙනවා. එතකොට එයා ඒක තමයි මට ෆෝවර්ඩ් කරලා දෙන්නේ. එතකොට මම මේ කියන්නේ නේනම් ඒ කරලා එතකොට එන කවුද සෙන්සුරාද වැඩෙන්නේ? කවුද ඉදිරියට වැඩෙන්නේ? එතකොට මේ සෙන්සුරාද ඉදිරියට එයාලට වැඩ කාවොත් එයාලට නිමාරු දෙකක් දෙන්න ඕනේ. ඒ නිමාරු දෙන්නේ කාට? සඳා ගෞරවයක් දෙනවද නැත්නම් බදාදා බ්‍රාස්පෙන්ද දෙනවද නැත්නම් සේවකයට කැමති දවසක් ඒ දවස් දෙක වැඩ කරමු නිසා නිමාරු ගන්න පුළුවන්. එහෙම තියෙනවා. ඒතර අන්න ඒක ඒවා හදන්නේ කවුද? මෙන්න මේ කාර්යාලයේ කර්මනාකරු තමයි තීරණය කරන්නේ මෙන්න මේ වැඩ පිළිවෙල. ඊගාට කාර්යාල යන්ත්‍රෝපකරණ මිලදී ගැනීම හා පාලනය. කාර්යාල යන්ත්‍රෝපකරණ මිලදී ගැනීම හා පාලනය. කාර්යාල යන්ත්‍රෝපකරණ කියන්නේ මොනවද? දැන් පරිගණකයක්, ප්‍රොජෙක්ටර් එකක්, ස්කෑනර් එකක්, ෆොටෝකෝපි මැෂින් එකක් නේද? ටයිප්‍රයිටර් එකක් එතකොට ෆෝන් එකක් එතකොට ඔය කියන ෆෑන් එකක් නේද ඒසි මැෂින් එකක් මේ කියන ඒවා මිලදී ගැනීමේදී කාර්යාල කර්මනාකරු තමයි තීරණය කරන්න ඕනේ මේවා ලබා ගැනීම සම්බන්ධයෙන්. ඉවාලාර තියෙන ඔය මිලදී ගැනීමේ ටෙන්ඩර් පරිපාටියක් එක්ක තමයි යන්න ඕනේ. මේ ටෙන්ඩර් පරිපාටියට පරිබාහිර ඔය මිලදී ගන්න බෑ. ආවරණයක් යටතේ මිලදී ගන්න පුළුවන් හදිසි අවස්ථාවක්. හරිද? දැන් මේ දවස්වල අර කෘෂි රසායන පොහොර ගැන තියෙන හදිසි අවස්ථාවක් කියලා මහින්ද අනන්ද අලුත්ගමගේ කෘෂි කර්ණ මහත්තයා මට අහුණා කියනවා නේද සාමාන්‍ය ඩොලර් 7කට විතර ගන්න පුළුවන් නම් මේ ගන්න හරියට මම දන්නේ නැහැ මම මේ උදාහරණ විතරයි කියන්නේ දැන් මේ කට්ටිය ගෙනල්ලා තියෙන එක ඩොලර් 24 අවශ්‍යතාවයට කියලා නේද එතකොට ටොන් ගානක් ගෙනලා මම දැක්කේ ඒකේ දානවා රුපියල් මිලියන 78000ක් පොදු මේකේ අලාභය يعني වැඩිපුර ගෙවන්න සිද්ධ වෙනවා හදිස්සි අවස්ථාවක ඉන්නේ එහෙම වෙන්න බෑ. ඒවා හරියට નિયમિત පරිදි වෙලාවට කීපු తీරන අරගෙන ඒවා ක්‍රියාත්මක කරන්න ඕනේ. ඉතින් දේශපාලඥයෝ සම්බන්ධ වෙච්ච තැන් වල නෑ ගන්න දෙයක් නෑ වල දන්නවනේ ලංකාවේ. එතකොට ඒක නැක්‍රම නැති වෙලා තියෙන්නේ. නමුත් කාර්යාලයේ කර්මනාකරුවෙක් විදිහට ඒ තනතුර දුන්නට පස්සේ එහෙම වැඩ කරන්න බෑ. තමන්ට ඕන වගේ විදිහට අනිවාර්යයෙන්ම එන්න පරිපාටියක් හරි තමයි වැඩ කරන්න ඕනේ. ඔයාලා වුණත් යම් තැනක තනතුර වලට ගියාට පස්සේ එන්න බෝඩ් එකක් පාඩක් හදවන්න වෙයි. එන්න බෝඩ් එකේ යටතේ වැඩ කරන්න ওই දේශපාලනඥයෝ කියන කෙනේවා කරන්න යනවා. ඔක දේශපාලනඥයෝ කියලා කියන්නේ වෙනම බාහිර එක්ස්ටර්නල් ෆැක්ට් එකක් එක. බාහිර සාධකයක් කියන්නේ. එයා මේකට සම්බන්ධ වුණාට එයා ඇත්තටම රාජ්‍ය පරිපාලනයට සම්බන්ධ කෙනෙක් නෙමෙයි බාහිර ආපු කෙනෙක්. ඉතින් එයා මේකට සම්බන්ධ කරගත් හරි ඇතුළට වෙලා ඉන්නවා නම් එහෙම තීන්දුව తీර ගන්න බෑ. හැබැයි හේතුව මේක ඇතුළේ ඉන්න නෑ. හැබැයි මේ පිටේ ඉන්න කෙනා කියන කෙනේවා කරන්න යනවා. ඒ හින්දා අමාරුලට අමාරු වෙන හිරේ කිය වෙලාවල ඕන තරම් තියෙනවා. එහෙම කරන්නේ නැතුව හරියට මේ වැඩේ කරන්න හැදිරලා තියෙන කාර්යාල කරුණා කරුක්. හරි ඊගායක සම්නිවේදන ක්‍රියා පරිපාටි පවත්වාගෙන යාම. සම්නිවේදන ක්‍රියා පරිපාටි පවත්වාගෙන යාම. සම්නිවේදන ක්‍රියා පරිපාටි පවත්වාගෙන යාම. ඒ සම්නිවේදනයේට අදාළ ඒ සියලුම ක්‍රියා පරිපාටි හරියාකාරව පවත්වාගෙන යන්නේ කාර්යාල කළමනාකරු. කාර්යාල බිම්සල් සැලසුම් කිරීම කියන්නේ මොකක්ද කියලා අහලා තියෙනවා. කාර්යාල බිම්සල් සැලසුම් කරනවා කියලා කියන්නේ මෙන්න මේක. කාර්යාලේ මෙන්න මේ තියෙන්නේ. මෙන්න මේ සැලසුම් කිරීම. ඒතර අපිට තියෙන ඉඩ පහසුකම් එක. සමහරවිට මේ ගොඩනැගිල්ල හදලා හදන එකක් වෙන්න පුළුවන්. හරිද? ඒතර ගොඩනැගිල්ල හදලා දිනනවා නම් මේ ප්‍රශ්නයක් නෑ. හදපු එක හදාගන්න. සැලසුම් සකස් කරන කවුද විතර ප්‍රධානියා පොතන දීලා මේ කියන මං ඉස්සරහින් කතා කරන වෘත්තාවෘත්ත කාර්යාලවලදී. එතකොට මෙන්න මේක තමයි මෙතනදී කියන්නේ මේ සැලසුම් හදලා එයා ඉදිරිපත් කරන මෙන්න මේ විදිහට යන්න ඕනේ කියලා. ක්‍රියාත්මක කරනවා. ඉතින් ඔයාලා දැකින්නේ සමහර රජයේ ආයතන වල කාර්යාල පවත්වාගෙන යන කෝටි ගණන් දෙන්නේ මාසෙට පෞගේ කාලේ අර
ලක්ෂ 50යි ලක්ෂ 80ක් විතර සමාන ලක්ෂ 20 30 40 50 ගියන බිල්ඩින් රෙන්ට් එක කාර්යාලයක් පවත්වාගෙන ඉතින් රජයේ ආයතන වල එහෙම විශාල වශයෙන් ගෙවණේවා තිබුණා පෞද්ගලික කාලයක ප්‍රධාන නිලියක්ගේ නමක් සම්බන්ධ කරලා එයාගේ බිල්ඩින් එකක් මෙන්න මෙහෙම ගත්තා විශේෂයෙන්ම කෘෂිකර්ම අමාත්‍යාංශයේ මගේ මතකයේ ඇදී කෝටි ගාණක් ගෙවන්න පුළුවන් ඒක මේ සරසම් කියනවා ඊට පස්සේ මට මතකයි අධිකරණ අමාත්‍යවරයා තමන්ගේ කාර්යාලයේ පිටට අරන් යන්න කියලා කෝටි ගාණක් ගෙවන්න කියලා කෑ ගහලා ඒක නතර කළා එතකොට මෙන්න මේ සරසම් තමයි කියන්නේ ඒ කාර්යාලය පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය කරන සරසම් සකස් කිරීම තමයි ඔතන කියන්නේ ඔය සම්බන්ධයෙන් කවුරුටවත් ඉස්සරහින් කතා කරන්න නෑ හරි ඊගාවෙක තොරතුරු පද්ධති විශ්ලේෂණය හා සරසම් කිරීම තොරතුරු පද්ධති විශ්ලේෂණය සහ සරසම් කිරීම ඊගොඩ සංවිධාන විශ්ලේෂණ සංවිධාන විශ්ලේෂණ එතකොට ඔයාලට පේනවා මේ කියන කාර්යාල කරනවා කවුරුට පැවැරිලා තියෙන මූලික කාර්යයන් සමූහයක් නේද ඉතින් එයාට ඒ කාර්යයන් පහසු කර ගැනීම සඳහා එයා යටතේ සේවකයෝ විශාල ප්‍රමාණයක් ඉන්නවා ඒ සේවකයෝ හරහා එයා ඒ වැඩේ කරගෙන යනවා स्थापित කාර්යාලයක ස්ථාපිත කරන්න යනවා නම් ওই බිම් සැකස්මක් දැන් ඉස්සරහ දිනවා අපෝ කතා කරනවා දැන් කාර්යාලය ස්ථාපිත කරන්න යද්දී මේ මේ ස්ථාපිත කරන කාර්යාලය සම්බන්ධයෙන් ප්‍රධාන ෆැක්ටර්ස් දෙකක් තියෙනවා ඒක තමයි ඉන්ටර්නල් ෆැක්ටර්ස් අනිත් එක එක්ස්ටර්නල් ෆැක්ටර්ස් අභ්‍යන්තර සාධක සහ බාහිර සාධක හරිද ඒතර එන අභ්‍යන්තර සාධක සියල්ල සැලකිලට ගන්න ඕනේ ඒ වගේම බාහිර සාධක මොනවද මේ කාර්යාලයත් එක්ක බද්ධ වෙන්නේ අන්න ඒ කාරණා ටික සැලකිලට ගන්න ඕනේ ලියාගන්න මෙහෙම කාර්යාලයක් ස්ථාපිත කිරීමට යාමේදී කාර්යාලයක් ස්ථාපිත කිරීමට යාමේදී ප්‍රධාන වශයෙන් බාහිර සාධක සහ අභ්‍යන්තර සාධක පිළිබඳව සැලකිලිමත් පිය යුතුය සැලකිලිමත් පිය යුතුය අපි බලමු මොනවද අභ්‍යන්තර සාධක මොනවද බාහිර සාධක කියලා. ඊයගෙන බාහිර සාධක බාහිර සාධක බාහිර සාධක වලා අහලා තින්නේ අර BOI එකේ එහෙම නැත්නම් විදේශ ආයෝජනයක් ලංකාවට ගෙනල්ලා ව්‍යාපාරය ස්ථාපිත කරනවා බලන්න මොනවද ඉස්සෙල්ලා යටතල පහසුකම් බලන්න ඕනේ යටතල පහසුකම් කරන තමයි තීරණය කරන්නේ ඒ කියන්නේ පාරවල් ටික කොහොමද විදුලිය කොහොමද sannivedanaya කොහොමද නේද මේ කියන දේවල් ටික ඔක්කොම බලලා ඉවර වෙලා මේ කාර්යාලය ස්ථාපිත කරනවා කොතනද ස්ථාපිත කරන්නේ කියලා බලන බාහිර සාධක ඊට පස්සේ වාහන නවත්තන්න ඊට පහසුකම් තියනවාද ප්‍රමාණවත් නේද බාහිර බලන්න වෙනවනේ අද වෙනවත් අපි සුපර්මාකට් එකට යන්න වැඩිපුර යන්න හේතු මොකක්ද? වාහන නතර ගන්නේ සමහර ලාවට ඇත්තටම හිතන්නකො මම යනවා නම් මගේ වාහනේ තමයි මම යන්නේ විතරම විතරනේ 100ට 100ක්ම වාහනේ තමයි යන්නේ. ඒතොර යනකොට අනිවාර්යෙන් බඩුවක් ගන්න නම් අනිවාර්යෙන්ම වාහනේ නතර කරන්න පුළුවන් තරම් විතරයි නතර කරනවා නතර කරන්න නැත්නම් ඉඩ පහසුකම් නැත්නම් පාරේ ඉන්න නැත්නම් ඒතර නතර කරන්නේ නැහැ නේද? සමහරවල් පාරයන් කඩවල් තියෙනවනේ ඒ කඩවල් තිබ්බම හැම කඩේකම නතර කරන්නේ නැහැ වාහනේ නතර කරන්න පුළුවන් නම් අපි නතර කරා සමහර කාර්යාල වලට ඇද්දිත් එහෙමයි එහෙනම් වඩා වැඩගත් වෙනවා
වාහන නවත්තන්න පුළුවන් ඉඩ පහසුකම් තියනවා කියන එක. ඒ වගේම එතනට ගැළපෙන වටපිටාවක් තියෙනවා නේද? සමහර ලාට සමහර කාර්යාලි ස්ථාපිත කරන්න ඉස්සෙල්ලා බලන්න වෙනවා වටේ පිටේ බැංකු ටික තියෙනවා නේද? බැංකු නැත්තම් මේ වැඩේ කරන්න බෑනේ. හේතුව දැන් හිතන්න ඕනේ දඟුල් ආර්ථික මධ්‍යස්ථානය කියලා. ඒක දඟුල් ආර්ථික මධ්‍යස්ථානය ඉදිකරන යනකොට වටපිටාවේ බැංකු ටික තියෙනවා නේද? මේ වැඩේ කරගන්න පුළුවන්. මේ දේවල් ඔක්කොම බලන්න ඕනේ. එතකොට ඒ වගේම කාර්යාලයට එන පාරිභෝගිකයන් බොහොම පහසුවෙන් ඉන්න පුළුවන් නේද? පඩිපෙල් නැවලා කන්දක් මුදුනේ කාර්යාලෙදී ගොත් එහෙම නේද? ලේසි වැඩ නෙවෙයි. ඊයගම් කීපය යටිතල පහසුකම්. යටිතල පහසුකම්. යටිතල පහසුකම් කියලා කියන්නේ ඕන වරහන් ඇතුළේ යන ප්‍රවාහනය විදුලි බලයේ දුරට. ওই තුන තමයි යටිතල පහසුකම් කියලා අපි කියන්නේ. ජලයක් තියෙන්න ඕනේ. ප්‍රවාහනය විදුලි බලයේ දුරකතන ජල පහසුකම්. ඊගවට වාහන නැවැත්ීමේ පහසුකම් වාහන නැවැත්ීමේ පහසුකම් ඊගවට යෝග්‍ය වූ පරිසරය යෝග්‍ය වූ පරිසරය කියන වටපිටාවක් කියලා යෝග්‍ය වූ පරිසරය नगर मध्य पासल पासल अध्यापन पासल नूर कुल पास प्रधान बस 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 वो नम की क्या क्या मेनो ऊन गाना एंबुलेंस है समार मेम गल पार भी समार पास दिन मैं वटर दीन होगी दीन इसको ये पास की पे मुगल ना दीन इतना शब्द कार्यालय को शब्द पद्धति त्वर मुद्दे दीन उन्होंने बैंकु बैंकु තැපල් කාර්යාල වෙළඳපොළ ආදියට වෙළඳපොළ ආදියට සමීප විය හැකි බව සමීප විය හැකි බව ඒක බුන් දෙහිම උත් එහෙම එන මිනිස්සුන්ට යන්න වෙන ගව ගන්න නේ ඔබට එපා වෙනවා उत्तर विशेष मोटर प्रवाह अभ्यंतर समहार कार्यालयुडियांतरिक वासी समहार वर्ग मीटर वर्ग अडी वर्ग अडी वर्ग अडी मुटने समारे
එතකොට බිල්ඩින් එකට ගෙවන්න උනොත් එහෙනම් රුපියල් ලක්ෂයක් විතර නේ. ඒතර 25000ක් විතර අපි ගෙවලා තියෙන කාර්යාලයට විතර. ඒතර මේ වගේ ප්‍රමාණවත්ද නැද්ද කියන ප්‍රශ්න ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. කියාගන්න එක ප්‍රමාණවත් ඉඩකඩ පැවති. ප්‍රමාණවත් ඉඩකඩ පැවති. ඊගායක ප්‍රමාණවත් ආලෝකයේ සහ වාතාංශු ප්‍රමාණවත් ආලෝකයේ සහ වාතාංශු කාර්යාල පාත්තගෙන යනවා ඒ ප්‍රමාණවත් ආලෝකයේ සහ වාතාංශු තිබ්බ ඕනේ ඊගායක කාර්යාලයේ අභ්‍යන්තර සැකසීම කාර්යාලයේ අභ්‍යන්තර සැකසීම අපි කියන්නේ ලේඅවුට් කියලා හිමිසැලසුම කියලා කියන්නේ ඒකට කාර්යාලයේ අභ්‍යන්තර සැකසීම ඊගොඩ කාර්යාලයේ වැඩ කරන අය ඔයාලා දන්නවා ඉඳගෙන ඉතලා වැඩ කරන අය ඉන්නේ ලිපිලිකනත් එක්කනේ වැඩ කරන්නේ එයාලට අර ශබ්ද වගේ දේවල් අවම වෙන්න ඕනේ ඊගායක ශබ්දයේ අවම පවත්වා ගැනීම මේ කියන්නේ සැලකිලිමත් වෙන්න ඕනේ ශබ්දයේ අවම පවත්වා ගැනීම विश्वास कटयतु आरक्षाकने हतपुके भाव रखिंडो रखिंडो दिखो संबंध प्रधान हतलिस्तरी ඒ ඇත්ත වගකීම් තව පාරක 5 දිනක්වත් 6 දිනක්වත් තියෙන සමහර ටීම් එක පේපර් එක හදන්න. ඒ ඒ 40 10 දින ගන්න හිටියොත් එීම 400. ඒතර මේ පේපර් හදන ඒවා ගැන 400 දෙනෙක් දන්නේ. ඒ 400න් ඕකේ අර සෝදුපත් බලලා ඔක්කොම කරන ප්‍රින්ට් එකට දාන්න ලෑස්ති කරනවා ප්‍රින්ට් කරන්න වෙනම සෙට් එකක්. එතන ඉන්න 40 50 දුර එතන ඉන්න. ඒතර ඒ මිනිසුත් දන්න ප්‍රින්ට් එකේ ඉන්න ඔක්කොම දන්න මේ පේපර් 40ම දන්න ප්‍රින්ට් කරන්න. सौख्य सनिपारक्षक आवश्यक मूल्यवाणी कार्याल अभ्यंतर कार्यक्षमता विवाह कार्यालय අපි කතා කරන අභ්‍යන්තර කාර්යක්ෂමතාව efficiency එක මොකද්ද මේ efficiency කියන්නේ කාර්යක්ෂමතාවය කියලා කියන්නේ අභ්‍යන්තර ඒතර අභ්‍යන්තර කාර්යක්ෂමතාවය කියලා කියන්නේ අවම පිරවැය සහ අවම කාලය
යම් කිසි කාර්යයක් කරන්න පුළුවන් මට්ටමට අපිට පත් වෙන්න පුළුවන් නම් අන්න අපි කියනවා මොකද එතන තියෙන්නේ අභ්‍යන්තර කාර්යක්ෂමතාවය. එතකොට පිළිවෙල අවමෝයන්නත් ඕනේ නේද? දැන් සමහර ලාට ඉක්මනින් කරලා දෙන්න පුළුවන්. හැබැයි පිළිවෙල විවාහ ගත්තොත් එහෙම ඔයාලට පුළුවන් එක දවසින් පාස්පෝර්ට් එක හදාගන්න. ඉතින් ගිහිල්ලා අවශ්‍ය ගන්න. හැබැයි වන් ඩේ සර්විස් එකට වැඩි පුළුවන් නේද? සාමාන්‍යයෙන් දවස් 14යි. එතකොට ඉච්චර ගිවන්න ඕනේ. එතකොට දැන් එක පැත්තකින් ගත්තට පස්සේ අසාධාරණයක් නේ. හැබැයි වන් ඩේ සර්විස් එක විදිහටම අර අනිකත් කරන්න පුළුවන් නම් ඒ විදිහටම පිළිවෙල යන්නේ නැතුව එනම් ගැටලුවක් මේ දෙක අතරේ නෑ. නමුත් ඔයාලා දන්නවා වන් ඩේ සර්විස් එකෙන් වැඩි ගන්න ගන්නවා කියලා එතන ප්‍රශ්නයක් තියෙනවා. දැන් සාමාන්‍ය බස් රථයක අපි කොළඹ යන්න ගියොත් යන වෙලාව නා ඉන්ටර්සිටි බස් එක කොළඹ යන්න යන වෙලාව. එතකොට මේක තීරණය වෙන්නේ පිළිවෙලත් එක්ක තීරණය වෙන සාධකයක්. හරිද? එහෙනම් සමහර තොරතුරු සුරක්ෂිත කිරීමේදී මෙන්න මේ පිළිවෙල සම්බන්ධ ගැටලු වෙනවා ඉක්මනින් දෙනවා නම් නියමයි වෙලා ගිහලා දෙනවා නම් නියමයි. එහෙනම් අර පෝස්ට් එකට දැම්මත් රෙජිස්ටර් පෝස්ට් කියලා වෙනම ගාණක් ගන්නවා සාමාන්‍ය පෝස්ට් එකේ වෙනම ගාණක් ගන්නවා. ඒතර වගකීමත් ඒකෙන් දැන් සාමාන්‍ය පෝස්ට් එකේ දීමක් නැතුනත් වගකීම ගන්නේ හරි. වගකීම ගන්න ඕනේ. ඒතර නමුත් ඒක තරම්ම ලොකු වගකීමක් ගන්න නැහැ. ඒතර ඒ ලිපිලේඛන ආරක්ෂිත ලිපිලේඛන පෝස්ට් එක හරහා ඒක මේක ගෙනියන්න ඕනේ අනිවාර්යයෙන්ම ඒවා රෙජිස්ටර් පෝස්ට් එකේ තමයි අපි දාන්නේ. අන්න ඒ වගේ කරුණු කරන මේකේ සැලකිල්ලට ගන්නවා ලියා ගන්න මෙහෙම අවම කාලයකින් ඉටු කිරීමට ඇති හැකියාව කාර්යාලයක අභ්‍යන්තර කාර්යක්ෂමතාවයේ ලෙස හැඳින්වේ. මෙම අභ්‍යන්තර කාර්යක්ෂමතාවයේ ඇති කර ගැනීම සඳහා පහත කරුණු එනම් සාධක බලපානු ලබයි. එනම් පිළිවෙල අවම කරගන්න ඒ වගේම කාලය ඉක්මනින් කරගන්න මෙන්න මේ වගේ සාධක තියෙන්න ඕන. කියන්න නිකන් පල්ලෙහාට කරුණු වශයෙන් කාර්යාල සැලැස්ම ඒකට වැදගත්. ඉක්මනින්ම සැලැස්ම හොඳ එකක් නම් ටක් ගාලා දුර පැනලා ගිහිල්ලා පිළිපලින් ගන්න එනායට ඒ පාස්කම් දෙන්න පුළුවන් සැලැස්ම වැදගත් වෙනවා. වාර්තා සහ ලිපිගොනු කළමනාකරණය කරන තියෙන විදිය අභ්‍යන්තර සංනිවේදන පද්ධතිය කාර්යාල ක්‍රියාපටිපාටි කාර්යාල ගෘහ උපකරණ කාර්යාලීය ගෘහ උපකරණ කාර්ය මණ්ඩලයේ දක්ෂතා හා කුසලතාවය ඉතින් ඔය ටික තියෙනවා නම් ඇත්තටම අවම පිළිවෙලක් ඇත්තේ අවම කාලයකින් අපිට ඔය වැඩේ කරගන්න පුළුවන්. ඔයාලා දන්නවා කාර්යාලයකට ගියාට පස්සේ
ඒ කාර්යාලයේ තියෙන ඉඩ පහසුකම් සහ ඒ තියෙන යන්ත්‍ර උපකරණ ඒ ඉන්න සේවකයෝ හරහා ගොඩාක් දේවල් වෙනස් වෙනවා. දැන් මේක ඔය රෝහලකට ගියාන පස්සේ බලන්නකො මේ රෝහල කොහොමද සකස් කරලා තියෙන්නේ කියලා. ඒතකොට වාට්ටු තියෙනවා නේද? එකේ වාට්ටුව, දෙකේ වාට්ටු, තුනේ වාට්ටු සමාන කුඩා ළම, හතරේ වාට්ටු ගර්භණී මව්වරු ඇතුළත් කරලා ඒ දරු ප්‍රසූතියත් එක්කම හතර වෙනි වාට්ටුව, පස් වෙනි වාට්ටුව දරු ප්‍රසූතියෙන් පස්සේ. ඊට පස්සේ 6 7 8 ඒ විදිහට වෙන් කරලා තියෙනවා. ශල්‍ය වෛද්‍ය ඒකකයක් වෙනවා තියෙනවා නේද? ඊට පස්සේ එක එක ලෙඩ සම්බන්ධයෙන් වෙනම තියෙනවා. වකුගඩු සම්බන්ධයෙන් වාට්ටුව, පිළිකා සම්බන්ධයෙන් තව වාට්ටුවක්, එතකොට උග්‍ර නාසය සම්බන්ධයෙන් තව එකක්, පෙනහළු සම්බන්ධ තව වාට්ටු, ඊට පස්සේ අස්ථි බිඳීම් සම්බන්ධයෙන් තව එකක්, අමේ රෝග සම්බන්ධයෙන් තව එකක්, රුධිරය සම්බන්ධයෙන් තව එකක්, හිස පිළිබඳව පරීක්ෂණය කරන තව එකක් කියලා මේ විදිහට වෙන් කරනවා කියනවා තියෙනවා. ඒකේ මේ වෙන් කරපුවට අදාළ දක්ෂ වෛද්‍යවරුන් වෛද්‍යවරු සහ අනෙකුත් නිලධාරීන් වත්කලා ඒවා දාන්න කර්මනාකරණී කරලා තියෙනවා. එතකොට රෝහලක නම් ඔය කර්මනාකරණ කාර්ය කරන රෝහල අධ්‍යක්ෂක. ඒ රෝහල අධ්‍යක්ෂක හරියට ඒ දේවල් බැලන්ස් කරගත්තේ නැත්තම් ප්‍රශ්න නේද? එතකොට මම මේ කියන්නේ එහෙනම් ඔය දේවල් ටික හරියට තිබුණා. දැන් ඔයාලා පෞද්ගලික රෝහලකට ගියොත් එහෙම තියෙන පහසුකම් ටික බලන කොට ටක් 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 ගාලා නේ. ඉතින් වලට ලස්සන ඒ දේවල් ටික හදලා තියෙනවා. එතකොට මේ කාර්යාලවල මානෙය ගත්තට පස්සේ කොරෝනා විශේෂයෙන්ම දැන් තියෙන එකම ප්‍රධානම පෞද්ගලික රෝහල අසිරෝවලට ගියොත් මේ කාර්යාලයේ පවත්වාගෙන යෑමට ඔයාලා ගිහින් බලන්න හිංසකස්ම තුල වෙන් කරලා තියෙන ඉඩ ප්‍රමාණය ස්ථාන ප්‍රමාණය ලැකීදු ප්‍රමාණය ඒකට මයින් කරලා දින පළල තයි දෙකයි වාහන දානවල උදී පළවෙනි තත්ත්වය එම් පිටින්ම ලැකීදු ප්‍රමාණයක් ඒකට මයින් කරලා දිනවා නිදාසෙ නිකන් ඉඳගන්න රී බලන්න ඒ දේවල් වලට ඒ වුත් කාර්යාලයක් මම දකින්න ඉතන ඒක හදලා තියෙනවා. එතකොට ඔය විදිහටම ඔයාලා යනකොට සමාජාලාට හෝටල් වලට යනකොට ඒ හෝටල් වල එහෙම හදලා තියෙනවා. එතකොට ඉදිරි පෙළ සම්පූර්ණ වෙවිලා ඉඳගෙන ඉඳලා ඔක්කොම කරලා පස්සේ තමයි රූම්ස් වලට යන්නේ නේද? එතකොට එහෙම හදනකොට ඒක හරහා ගන්න ගොඩාක් දේවල් තියෙනවා. පහසුවෙන් එහාට මෙහාට යන්න අවශ්‍ය තොරතුරු ගන්න මේ විදිහට සකස් කරලා තියෙනවනම් මේ කියන කාර්යක්ෂමතාවය එතන තියෙනවා කියලා අපි සකස් කරන්න ඉතාර ගන්න පුළුවන්. හරිද? ඔන්න දැන් එනවා අර ආව ප්‍රශ්නෙත් එක්කම ලියාගන්න මාතෘකාව කාර්යාල බිම් සැලසුම් වල ප්‍රභේද. කාර්යාල බිම් සැලසුම් වල ප්‍රභේද මං කියුවා කාර්යාල බිම් සැලසුම් ප්‍රභේද අපි කියන්නේ ලේඅවුට් කියලා. ලේඅවුට් තියෙන ප්‍රධාන තුනක්. විවෘත, ආවෘත සහ අලංකෘත. හරිද? මෙන්න මේ තුන ගැන අපි කතා කරන්න තියෙනවා. ලියා ගන්න මෙන්න මෙහෙම. කාර්යාල ඉඩකඩ සීමාව තුල කාර්යාල ඉඩකඩ සීමාව තුල පුද්ගලයන් කමායන්ත සූත්‍ර කමා ගෘහභාණ්ඩ සහ අන් සියලුම භෞතික සාධක ස්ථානගත කර ඇති ආකාරය ස්ථානගත කර ඇති ආකාරය කාර්යාල සැලසුම ක්‍රියාකාර සැකසීම ලෙස හඳුනා ගනි ප්‍රධාන වශයෙන් මෙවැනි සැලසුම් තුනක් අපට හඳුනාගත හැකිය. එක, විවෘත සැලසුම් open layout
දෙක ආවෘත සැලැස්ම අපි කියන්නේ ක්ලෝස් ලේඅවුට් එක තුන අලංකෘත ලෑන්ඩ්ස්කේප් අලංකෘත ලෑන්ඩ්ස්කේප් ලේඅවුට් එක ඔගේ පළවෙනියෙක් ගන්න විවෘත කාර්යාංග आवृत आवृत कार्यालय कथा कर මේකේ සමානතාවට මේ ඔෆිස් කරනවා වෙන් කරලා තියෙනවා එතකොට මේ පැත්තේ අපි තවත් මේ පැත්තේ තේම තියෙන්න පුළුවන් හරි ඊට පස්සේ ලොබි එක විදිහට මෙහෙම ඒරියා එකක් වෙන් කරලා තියෙනවා හරි එතකොට මේ වෙන් කරපු ලොබි එක මේකට සමානතාවට සම්බන්ධ වෙලා තියෙන්න පුළුවන් ඕම තියෙන්න පුළුවන් ඊට පස්සේ මේකේ අර වොෂ් රූම් වගේ තියෙනවා මේ විදිහට ඕම දාලා එහෙම තියෙන්න පුළුවන් එතෙන් මේකේ මේ කාර්යාලයේ रहस्य भाव රාසි බව වගේ දේවල් රැඳ ගන්නවා නමුතල කණ්ඩායමක් විතර වැඩ කරනවා වගේ පේන්නේ නැහැ මේක අස්සේ. තොරතුරු ගලාගෙන යන්නේ කොයි විදිහද කියලා එහෙම හොයාගන්නත් බැහැ. අන්න ඒ වගේ ප්‍රශ්නක් මේක අස්සේ දෙන හැම මේකේ වාසිය වාසියත් අපිට කතා කරන්න වෙනවා. ලියා ගන්න මෙන්න මෙහෙම ආවෘත එකක කර්මනාකරුවන් සඳහා වෙන්නෙන් වශයෙන් සකස් කරන ලද කාමර මේදී හඳුනාගත හැක මෙම ආවෘත කාර්යාල පවත්වාගෙන යාමේ වාසි මෙන්ම අවාසිද කිහිපයක් දක්නට ලැබේ आरक्षित ඊගොඩ ගෝසාව අවම වේ. ශබ්ද නැහැ කෑ ගහන්න ඒව එන්නේ. ගෝසාව අවම. ඊගොඩ අමුත්තන්ගේ හා අන්නායේගේ එහා මෙහා යාම. අමුත්තන්ගේ සහ අන්නායේගේ එහා මෙහා යාම.
සේවකයන්ට බාධාවක් නොවීම. ඒ කියන්නේ සේවකයන්ගේ අවධානය දිදෙන්නේ නැහැ මේක නිසා නේ. නැත්තම් මේව පේන්න තිබ්බනම් මෙතන යන්නේ කවුද කියලා බලන්න. කවුද කියන්නේ? නේද? මොකටද කියන්නේ? සමහරවිට යන්නම් කිය ගෞම දිග වැඩි නේද? අනිත් එකත් එක්ක ගන්න කොට වැඩි නේද? නේද? එයා නම් මේ පැත්ත කෙනෙක් එන්න බෑ නේද? එක එක ප්‍රශ්නේ අර පේන පේන ඔක්කොම අයු ගහින වටේ පිටේ ඉන්න නේ. ඔයාලා කච්චේ දිහම ගියාම දකුණු දිහින් කච්චේ දිහින් විරුද්ධේ වන්නේ නේද? කොහොතරම් තියෙන්නේ? ඔයාලත් ඔය කිව්වට ගියාට පස්සේ එහෙම බලයි මෙහෙම බලයි උඩින් නම් බලම යටින් නම් බලම ඊට පස්සේ දවසම කතා කරනවා එක මොහොතේ ගිය එකක් දිහා බලනවා නේද? එහෙම දේවල් ඕනතරම් තියෙන්නේ. හරි. ඊගායක කර්මනා කරන අභිප්‍රේරණේ තමන්ට කාමරය දිහා තියෙනවා නේද? කර්මනා කරන අභිප්‍රේරණේ ඊගායක සේවකයන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරනවා. සේවකයන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරනවා. එහෙනම් මම වැඩ කර කර ඉන්නකොට ගෙදරින් කෝල් එකක් එනවා නෝනා මොනවාරි කියනවා නේද? ඒක සමානලාවට ළඟ ඉන්න එක අහන්නේ. මේ වගේ ප්‍රශ්න තියෙනවා නේද? ළඟ ඉන්න කෙනාට ඕනේ නෝනා මොනවද කියන්නේ, කරන්නේ මොනවද, ගෙදර මොනවද වෙන්නේ කියලා හොයන්න ඕනේ. කාර්යාලයේ දැන් නේද කරගන්න ඕනේ නේද? එහෙනම් ඔය රජයේ කාර්යාලයට ගියාට පස්සේ සමස්ත කාර්යාලයේ ඉන්න ඔක්කොම නෝනා මොනවද කරන්නේ, මාත්‍ය මොනවද කරන්නේ, දරුවෝ මොනවද කරන්නේ राज्य आवास එවගේ මේ සඳහා වියදම් කරන්න වෙනවා මේ බිත්ති වලින් මේක ප්‍රශ්නයක් ඒ වගේම අර මේක පිරිසුදු කරන්න කියලා පස්සේ කාමරේ සුද්ධ කරන්න වෙනවා නේද ඊට පස්සේ මේ සඳහා ගන්න වියදම අධිකයි ඒ වගේම අර මේ ටීම් වර්ක් එකක් විදිහට වැඩ කරන්න කිව්වොත් එහෙම වෙන්නේ නැහැ ඩියාගම් කීපයක් කාර්යාල ඉඩකඩ නැස්ති වීම සුපරීක්ෂණයේ දුෂ්කර වීම කාමර වෙන් කිරීම සඳහා විශාල ප්‍රාග්ධනයක් වැයවීම ඊගායක සංවේදනයේ සහ වැඩ ගලා යාමේ දුෂ්කරතාවය ඊගායක කණ්ඩායම් හැංගීම අඩු වීම हरिद मम वाला पेन्नला ओन की
කීපයක් අපිට හදා ගන්න පුළුවන්. ඊට අමතරව දැන් ඔයාලට ලේසියම මම කිව්වොත් එහෙම දැන් මේක මේ මම හදපු එක ඊට වඩා ලේසි කියලා හිතෙනවා. දැන් හිතන්නකෝ මේකේ මට පුළුවන් මෙන්න මේ විදිහට දාගන්න නේ. හරි. ඔයාලට ඉතින් ලස්සන චිත්‍රයක් වදින්න පුළුවන් නේ. ඒ නිසා ඔයාලා චිත්‍රෙම ඇඳලා එක දැනගත්තර කමන්නේ මම හිතන්නකෝ මම මෙහෙම ඇඳ නේ. මෙතන එකක් ඇඳ මෙතන එක වොෂරූම් එකක් ඇඳ. හරිද? මෙතනත් වොෂරූම් එකක් ඇඳ. ඒ අභ්‍යන්තරයි. ඊට පස්සේ මෙතන අපි හිතමු මෙතන ෆොටෝ කොපි ගන්නවා. මේක ගන්න ෆොටෝ කොපි ගන්න. මෙතන ඔයා නම් කර ගන්න පුළුවන් ඔෆිස් 1 2 3 4 5 6 හරිද? එතකොට මෙන්න මේක ගත්තොත් එහෙනම් මෙන්න මේ වගේ කාර්යාලය. එතකොට මේ ඒරියා එකේ සමහර ලාවට ඇවිල්ලා නේද? මේ ඒරියා එකේ මිනිසුන් යන්න ඉන්න ඊට පස්සෙන් තියලා දැන් වෙන්න පුළුවන් මේක ලොබි එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. හරි මේක හැබැයි මොන කාර්යාලයක්ද? අර කියන ආවෘත කාර්යාලයක්. හරිද? නිකන් දල වශයෙන් මෙන්න මෙහෙම දාගන්න. මෙන්න මේකේ හතක් කියලාම නේද? ඔයාලට හතරක් පහක් දාගන්නකො. මම දැම්ම ඕන හයක් දැම්ම මෙහෙම බෙදුවා මෙහෙම බෙදුවා ෆොටෝකෝපි කියලා එකක් දැම්ම. වොෂරූම් දෙකක් දැම්ම ලොබි එකක් දැම්ම. සමහරලාට මේ හරිය ටයිපින් කියලා ගන්නකො. ටයිපින් කියලා කියන්නේ මැෂින් වල ඉඳගෙන ඒ ටයිප් කරන වැටි කරන්ද ඕන දෙතුන් දෙනෙක් දාලා තියෙන්න පුළුවන්. ඔක ටයිපින් පූල් කියලා කියන්නේ එහෙනම් ඒක ටයිපින් පූල් කියලා කියන්නේ කීප දෙනෙක් ටයිප් කරනවා මෙන්න මේ හරිය ඉන්නවා. එච්චර. ඔක දාගන්න ඔතෙන් වොෂරූම් දෙකක් තියෙනවා ටයිපින් කරන තැනක් තියෙනවා ෆොටෝකෝපි ගන්න තැනක් තියෙනවා ඊට පස්සේ ඔෆිස් එකේ ඉන්න ඔය නිලධාරීන් ඉන්න රූම්ස් 1 2 3 4 5 6 ක් තියෙනවා හරි ඔෆිස් තියෙන 1 2 3 4 5 6 ෆොටෝකෝපි ගන්න තැනයි ටයිපින් රූම් කියලා කියන ටයිප් කරන අය ඉන්න තැනක් තියෙනවා නේද ඔයාලා දන්නවා මැෂින් වල ලියුම් ගන්න සෙට් එකක් ඉන්න 4 5 දෙනෙක් ඉන්නවනේ ඒ කට්ටිය ඔක්කොම මෙතනද ලියුම් ගන්න මේ එක එක කෙනාට අදාළව එක එක කෙනෙක් ඉන්නත් පුළුවන් ඒතකොට මේක ඇතුලේ නෑ එයා මෙතන ගම වැටි කරගන්නේ නේ වොෂරූම් එකක් තියෙනවා ඒ වගේම මෙතනත් වොෂරූම් එකක් තියෙනවා මෙතන ලොබි එකක් තියෙනවා මිනිසුන්ට යන්නේ නැහැ ඉන්න පුළුවන් ඒ වගේම මෙතනින් ඔහොම ගිහිල්ලා මේ වලට අවශ්‍යයි කතා බහ කරලා ඉන්න පුළුවන් ඔරිජිනල් අදා ගන්න පුළුවන් එතකොට ඕන නම් මෙතනින් එළියට යන විදිහට දාන්නත් පුළුවන් ඕන තැනක කො මෙතනින් එළියට යන විදිහට දාන්න පුළුවන් ඒ ලේඅවුට් එක තීරණය කරන්නේ ඒ අදාළ ආයතනයේ කළමනාකරු වන් විසින් තමන්ගේ අර අභ්‍යන්තර සහ බාහිර සාධක දැනගෙන ඉන්නගෙන හදන්න පුළුවන් ඔයාලා ගියක් හදනකොට ඔය හදන්නේ නේද මේක අර වාස්තු එහෙම බලලා එහෙම නම් කාර්යාලය හදන්නේ වාස්තු වලට නේ කාර්යාලය හදන්නේ පහසුවෙන් වැලඩින්ග් කර ගන්න පුළුවන් පිරිවැය සහ කාලය අවම වෙන විදිහ තමයි කාර්යාලයක් හදන්නේ වාස්තු ක්‍රමයකට කාර්යාලය හදන්නේ නැහැ වාස්තු ක්‍රමයේ නේ සැලකිල්ලට ගන්නෙ පිරිවැය සහ පාලනය කියවල හදනකොට වාස්තු ක්‍රමයේ සැලකිල්ලට ගන්න පුළුවන් ඈ හරි නමුත් ඉතින් ඉඩමේ සීමායින් සීමා සහිත නම් නේද පොඩිම ඉඩම් කැල්ලක් නම් තියෙන්නේ පාර පැත්තට මුණ දාන්නත් ඕනේ ඒ පැත්ත බස් නැහිර වුණත් කරන්න දෙයක් නැහැ ඒ පැත්තට දාන්න ඕනේ පිටිපස්ස ඇලක් නම් කරන්න දෙයක් නැහැ ආවෘත කාර්යාලය උතනින් ඉවර කරනවා විවෘත කාර්යාලය සහ අලංකෘත කාර්යාලය ගැන මම ලබන සතිය කතා කරන්නම් මොකද ඒකත් ඔයාලගේ රූපකරණ කීපයක් කරලා කතා කරන්න තියෙන නිසා එතකොට අපිට මේ දින දවස් දෙකක් හෝ තව දවස් දෙකකින් වගේ බොහෝ විට තව දවස් දෙකකින් මේ කාර්යාල කළමනාකරණය සම්බන්ධ කොටසත් අපිට ඉවර කරගන්න
संबंधित